ඒ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අද අපිට අගෝස්තු 8 වෙනිදා 2023 අඟහරු ආදාවක් අපි මෙතන ඉල්ල පැයක් පමණ කාලයක් ධර්ම සාකච්ඡාවකට කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා අපිට යෝජිත මාතෘකාවක් තියෙනවා මනසේ මායාව ඒ පොත එදා නතරක ප්‍රතන ඉඳලා පටන් ගැනීමෙන් අපි සාකච්ඡාවට ආරම්භයේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් අපි ඒ සඳහා අපේ ගෞරවනීය චන්ද්‍රාතන් ස්වාමීන් ඉල්ලා හිටනවා පොත ඉදිරිපත් කිරීමෙන් පොත කියවීමෙන් සාකච්ඡාවට ආරම්භය ලැබලා දෙන විදිහට අවසරයි ස්වාමීන් වහන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මනසේ මායාව කාලකාරාම සූත්‍රයේහි අර්ථ විවරණයකි අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ සාමින් වහන්සේ පිටුව අංකය 50 පරිච්ඡේදය පළවෙනි පරිච්ඡේදයෙන් පටන් ගන්නවා එදා එක පොඩ්ඩක් නැවත කියලා සාමින් වහන්සේ අනිත්‍යතා ධර්මයේහි සත්‍යතාව මෙසේ සොකී අද්දකීම් කෝව තුලින්ම පරීක්ෂා බැලිය හැකි වෙයි ඒ වනාහි ලෝකයේ හට ගැනීම හා ගෙවී යාම තම ආයතන හය තුලින්ම ප්‍රත්‍යක්ෂ වන විෂද විපුල සාමන්ත දර්ශනයකි. උදාන පාළියේහි දැක්වෙන පරිදි බුදුරජාණන් වහන්සේ සම්බෝධි ලාභයෙන් අනතුරුවම පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම වශයෙන්ුත් ප්‍රතිලෝම වශයෙන්ුත් අනුලෝම ප්‍රතිලෝම වශයෙන්ුත් මෙනෙහි කිරීමේ අදහස මේ අනුසාරයෙන් තේරුම් ගත හැකිය. ප්‍රත්‍ය ධර්මයන්ගේ සමුදය හා නිරෝධය පිළිබඳ මේ විනිවිද යන දර්ශනය ඒකාන්ත අස්තීත්වය ඒකාන්ත නාස්තීත්වය ඒකත්වය නානත්වය ආදී අන්තගාමී දෘෂ්ටිවාද සම්බන්ධ විචිකිච්ඡා දුර්ලන මධ්‍යස්ත බවකට පමුණුවන අතර එහිදු නොරඳා අනිශ්චිත බවට පත්වේ. දෙයක් ලෙස පරිකල්පනය කිරීම නිමිති ගැනීමේ පුරුද්ද ගෙවී යාමෙන් තෘෂ්ණාවට අල්ලා ගැනීමට දෙයක් නැති වෙයි. තෘෂ්ණාවේ පෙළඹීමෙන් සිදුවන තම්මයතාව වෙනුවට තතථා නම් වූ ධර්ම නියාමතාව පිළිබඳ විරාගී අනුපස්සනාවකට සිත නැඹුරු වෙයි. මේ චිත්ත විමුක්තිය හා සමගම අටලෝ දහමට අනුව පවතින ලෝකයේ කෙරෙහි දක්වන ආකල්පය තාදීතාවක් අතම්මයතාවක් බවට පත්වෙයි. එවැන්නෙක් එසේ වූ කෙනෙක් එහෙවු කෙනෙක් යන අරුත් ඇති තාදී තාදිසෝ යන උපපදවලින් හැඳින්විය යුත්තෙක් වෙයි. පසයිහ මාරං අභිබුය අන්තකං යෝච පුසි ජාතික් හයං පධානවා. සෝ තාදිසෝ ලෝකවිදූ සුමේධෝ සබ්බේසු ධම්මේසු අතම්මයෝ මුනි. අංගුත්තර නිකාය පළවෙනි පොත පිටුව අංක 270. මාරයා මැඩ අන්තකයා ජයගෙන උත්කෘෂ්ට වීරයවත් යමෙක් උපතේ ශයවීම ස්පර්ශ කළේද ඒ එසේ වූ ලෝකයදත් නැනවත් මුනිවරයා හැම දෙයක් පිළිබඳවම අතම්මය නම් වූ නොඇලුන ස්වභාවයෙන් යුක්තය. තාදී පුඤ්ඤලයාගේ ආකල්පය තුළ අචල ස්ථාවර බවක් හා සුඛනම්ය ඔරොත්තු දීමේ හැකියාවක් අසාමාන්‍ය ලෙස සංකලනය වී ඇත. පුහුදුන් පුඟුලා මෙහි පරස්පර විරෝධී බවක් දකින්නේ ඔහු නිතරම ස්ථාවර බල පිළිබඳ ස්ථාවර බව පිළිබඳ සංකල්පය කිසියම් දෘෂ්ටි කෝණයක් හා සම්බන්ධ වූවක් ලෙස පිළිගෙන තිබෙන නිසාය. දෘෂ්ටි කෝණයක් නොමැතිවීම ස්ථාවරයක් නොගැනීමක් චපල බවක් ලෙස සලකන ඔහු දෘෂ්ටි කෝණයකින් තොර ස්ථාවර බවක් ගැන සිතා ගැනීමට පවා අපොහසත් වෙයි. එනමුත් බුදුරජාණන් වහන්සේ යථා තත්වය ඒට හාත්පසින්ම වෙනස් බව හෙලිකොට වදාළහ. මේ සම්බන්ධව කියන්න තියෙන අපි අර තාදී එහෙම නැත්නම් තතතා එහෙම නැත්නම් තාදිසා තාදිසෝ ආදී පද අපි කියන්නේ මේ සාමාන්‍ය බජාරක භාෂා එහෙව් පොරක්. එයක් මොන දේ කොයි වෙලාවේ කරයි දන්නේ එසේ මෙතෙන් එන්නකො ආයසුතුමේ. මෙතෙන් ඉස්සරහට වරි ඉඳ සිගී ඇසිටම මෙතෙන් එන්නකො තංගයන්සල ඉස්සරහට ආපුවම ගියත් අන්න හරි ලේසි. ඊට පස්සේ පහු වෙලාමයි එන්නේ. ඇවිල්ලා ඔක්කොම අවශ්‍යනවා. ඒකෙන් තියා පයියොප්පසල මැද ගිහිල්ලා පුරුදු වෙලා වේ. කමන්නේ. තාදිසෝ කියලා කියන්නේ ඕන දෙයකට ඔට්ටුයි. ඒව පොරක්. ඉතින් ඒ වගේ වචන අපි සාමාන්‍යයෙන් බජාරකේ වචන
මොන විදිහින්වත් පිළිගන්න බෑ. අදහන්නත් බෑ. ඒ උපරක්. එහෙම නැත්නම් අසවල් ගතිය පේන්න තියෙනවා නම් එයා තම්මේතා. ඒක ඒ ගති ඒ ඒවට කියන්නේ උරුලෑ ගති කියලා තියෙන. උගේ ඒ ගතිය උළඟ තියෙනවා. උගේ ගතිය උනාරි මැරුවා. ඉතින් ඒකට තමයි අපි සිංහල බුද්ධහම කියන්නේ. අපි මේ රකින්න හදනවා. ඉතින් රකින්න හදනකොට අපි ළඟ තාදී ගුණයක්වත් නිවනක්වත් අහුවෙන්නේ නැති ගතියක්වත් නැහැ. ඉතින් ඒක ඇත්තටම ජීවිතයකට සම්බන්ධ කරනවා කියන කරන්න බාරයි. ජීවිතේ සම්බන්ධ වෙනකොට අපි පවුලකට සම්බන්ධ වෙලා නම් කසාදයක් බැඳලා නම් ආයතනයකට සම්බන්ධ නම් කද්දාකවත් අපිට තාදී වෙන්න බෑ. අපි තනි අලියා. කිසිම දෙයකට කිසිම බැඳීමක් නැහැ. ඒ තමයි භික්ෂු කියලා කියන්නේ, තපස කියලා කියන්නේ. ඉතින් ඒ ගුණය තමයි තාදී ගුණය කියලා කියන්නේ. තතතා කියලා ගාතේ ගාතේ පාරා ගාතේ පාරා සංගාතේ. ඔතන බලවත්ම මන්ත්‍රේ මහායාන බුද්ධයම ගන්න. ඉගඩට ගියා, සම්පූර්ණ මෙගොඩට ගියා. ආයේ මෙගොඩක් ගැන අදහසක් නැහැ. ඉතින් හැම තැනදීම අධ්‍යාපනයෙන් කරන්නේ සම්මේතාවයක් ඇති කළ දෙනවා. එහෙව් පොරක්. නමට ඉස්සරහින් සහ පස්සෙන් ඉලක්කම් දෙකක් අකුරු දෙකක් දානවා. ඉවරයි. ආයෝක ගණ්ඩ හම් වෙන්නේ නැහැ. එතකොට අර මිනිස්සයාගේ තියෙන එහෙව් ගතිය පොරක්. එහෙව් පොරක්. ආයේ මොනෙම දෙයකට සූදානම් කිය. ඒ ගතිය මිනිස්සයාගේ තියෙන මනුස්සකම නැහැ. කාගේ හරි නමට අකුරු දාගත්තොත් නමක් දාගත්තත් එහෙම තමයි. ඒ ඊට පස්සේ මනුස්සය ගලවන්න බෑ. ඉතින් ඒක නිසා එහෙම අහුවීමක් නැති, ස්ථාවරයක් නැති, ප්‍රතිෂ්ඨාවක් නැති නියෝජනය නිදර්ශනයක් නැති අනිදස්සන අපතිතිත බවට කියන්නේ චපල විශ්වාස කරන්න බැරි මනුස්සයයි කියලා. ඒ මනුස්සයට ඒ මනුස්සයවත් විශ්වාස නැහැ. යාගේ සක්කාය දිටියත් අතහැරලා තියෙන. කාටවත් ඇයිල කුකු අහන්න බෑ. ගැව්වට වදින්න දැනක් නැහැ. ඉතින් අන්නේ ගුණයක් අපේ සමාජය පිළිගන්නේ නැහැ. ඒකයි කියන්නේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව මේ සත්තු ගාව තියෙනවා ඒක. ඒ සත්යන්ගේ පවුලේ කවුරු හරි මැරලා ගියයි කියලා, ඔය ජාතිය වඳුණායි කියලා උන්ට ගාණක් නැහැ. මේ මිනිස්සුන්ට තමයි ප්‍රශ්න තියෙන්නේ. උන්ගේ ජාතිය වඳ වෙනවා කියලා අපි ජාති හදන්න හදනවා. ඉතින් ඒ නිසා අපි ජාති දුක දිගටම ශිෂ්ටාචාරය තුල, ශිෂ්ටාචාරය කියන්නේ පිළිකාවක්. ශිෂ්ටාචාරය කියලා කියන්නේ නැතුවම බැරි පිළිකාවක්. ඒකටයි අපි මේ වන්දි ගවන්නේ. ශිෂ්ට නැත්නම් අපි අපේ ගැලේට වෙලා ඉන්නවනම් අපිට කාටවත් ඐඩෙන්ටි කාඩ් ගන්න ඕනෙත් නැහැ, බැංකු කෙනෙක් පෙන්වන්න ඕනෙත් නැහැ, අපේ අනන්‍යතාවය පෙන්වන්න ඕනෙත් නැහැ, අදාළ නැහැ. ගැලේට ගියා ඉවරයි. ඉතින් ඒ දේ නැති කරන්න සංනික්කර ඇමරිකාව පිටිපස්සෙන් ඉන්නවා. හැම කෙනෙක්ම රෙජිස්ටර් වෙන්න ඕනේ. හැම කෙනෙකුටම ඐඩෙන්ටි කාඩ් එකක් තියෙන්න ඕනේ, ස්විච් එකක් තියෙන්න ඕනේ. ස්විච් එක තියෙනකොට ලෝකෙ කොහෙද ඉන්නේ කියලා අල්ලන්න පුළුවන්. කාර් එකේ අතුර අතේ තියෙනවා නම් ඕන තැනකදලා අල්ලත හැකි. හැබැයි 1500ක් උඩ ඉඳලා බෝම්බයක් දාන්න පුළුවන්. එහෙම තමයි ඔය ඔසාමා බින් ලාඩන්ලා හැම මැරුවේ. එහෙම නැත්නම් ඉරානයේ හිටපු ඒ මේ විදේශ කටයුතු ඇමති මැරුවේ එහෙමයි. ඔක්කොම සැලසුම් කරගෙන ඉන්නේ මනුෂ්‍ය කොහෙද යන්නේ ඉන්නේ කියලා මාස 6ක් සැලසුම් කරලා ඊපස්සේ ඕන කෙනෙක් බලන්න. මේ අපිට ආදරේට නෙවෙයි අපිට ඔය සෙල්ෆෝන් එකක් දීලා තියෙන්නේ. අපිට ආදරේට නෙවෙයි කාර් එකේ ස්විච් එකේ අතුර දීලා තියෙන්නේ. ඔය මෙහෙම බෙත්තන් තද කරනකොට වැඩේලා තියෙන්නේ. උඹ ඉන්න තැන ඕන තැනක පේනවා. වැඩිය නටන්න ගත්තොත් මොනවා වෙනවද හොයන්න බෑ. ඉතින් ඒ තාදී ගුණය තියෙන කෙනා එහෙම අල්ලන්න බෑ. දැන් සමනල පියාමනකට බලන්න පිටි තියන්න බෑනේ. සමනල ඔය නටනට මෙහෙම 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 කරන ඌට කොච්චර පෙට්‍රෝල් වීදම් ගන්නවද බලන්න. ඔහොම නටනකොට මේ කෙලින් ගියා නම් ලේසිනේ. කූඹි පාරක් කවදාවත් කෙලින් යනවද කියලා බලන්න. නෑ උන් එහෙන් දාලා මෙහෙන් දාලා යන්නේ. ඉතින් ටයර් එකක් ගියොත් සමහර කූඹි මැරෙනවා, සමහර මැරෙන්නේ නෑ. ප්ලේන් එකක් යන්නේ හරියට කෙලින්. ඕනි තරම් එම් කරලා වෙඩි තියන්න පුළුවන්. මනුෂ්‍යයත් ශිෂ්ටාචාර ගත වුණා නම් උට වෙඩි තියන්න පුළුවන්. ශිෂ්ටාචාර නැහැ නෙවෙයි කොහෙන් ගිහලා කොහෙන් එයිද දන්නේ. ඒකට කියනවා තාදී ගුණය කියලා. ඒකට කියනවා තාදිසෝ කියලා. ඒහු පොරක්. විශ්වාස කරන්න බෑ. ඉතින් එතකොට නොසලකා හරින එක තමයි අපි මේ සමාජය කරන්නේ. පැවිද්ද කියන්නේ ඔන්න ඕකට. පැවිද්ද කියන්නේ ගාල කඩාන ගිය එක. ධෘජ කියලා කියන්නේ ගාලට. පැවිද්ද කියන්නේ ගාල විශ්වාස කරන්න එපා. කිසිම කෙනෙකුට බැඳෙන්නත් එපා. කිසිම කෙනෙකුට බැඳෙන්න අදහසක් තියන්නත් එපා. සැලසුම් කරන්න දෙන්න එපා. ඒ කියන්නේ අපි අසංවිධ ජීවිත ගත කරන්නේ මට ඕන දේ මම කරනවා. කාටවත් බෑ මට සිටින් ඉඳින් කරන්න. ඒකලා අපි අනික් අයද සිටින් ඉඳින් උගන්වනවා සතිපාසලේ. එච්චරයි. උහුලට හැදෙන්න ඕන නම් සිටින් ඉඳින් උනු අපි උගන්වනවා. හැබැයි මයේදියා බලන් දෙන්න එපා. මම ওই කාගවත් ඩයපත්‍රයට රැට නැහැ.
අඹගාවත් යාමතුරු ඒ දවසල ඒ ස්විජ් අපේ සාමාන්‍යනිකාය පටන් ගන්න ඉස්සෙල්ලා ඒ විශාල වෙනසක් ඇති කරා සියන්නිකායටත් සාමාන්‍යනිකායටත්. පස්සේ විශාල මේ ඒ මාතර පැත්තේ අඹගාවත් කියන්නේ නෑ අඹගාවත් නෑ නෙවෙයි ඒක නෑ. හාමු කෙනෙක් සම්පූර්ණ ගේ දීලා වාහන දීලා ඒ ස්වාමීන් වහන්සේ සම්පූර්ණ අනුග්‍රහ කරා. කර්ලිවර්ලා හාමුගේ පුතාට සිංහල උගන්වන්න කිව්වා. අරාමෘක මේ මං ගන්දරුවන්ට සිංහල උගන්වන්න නෙමෙයි පැවිදුනේ. එන යන්න පුළුවන් කිව්වා. ඒකට තමයි එයා ওই අකුලගෙන තියාගෙන ඒදාම ගියා යන්න. ආයේ හිටියේ නැහැ. ඔය මේ දේවකොට හැදුවා ඉස්ලාම් යෝගාශ්‍රම සංස්ථාවේ ස්ථාන. අද වෙලාවේදී පස්නමක් විතර පැවිදි කරා. පැවිදි කරලා ගියේ කටුමැටි ගෙතේ කටුමැටි ගේ වේලිලා නැහැ. පස්සේ කතා නේදින් දායකෝ ඉතරම්ම සද්ධාවන්තයි කියන්නේ 167 60 ගන්නේ 50 ගන්න වල ඉතින් ඊට පස්සේ මේ දායකයෝ ඒකත් සංවිධානය කරන නිසා අපේ ගෙදරට පින්ද තාංගික දානකට එන්නේ කිව්වා ලොකු සංජිකෝ ස්ථානෙත් එපා අපි සංගයටි ගන්න අපි යනවා යන්නේ කැමති වුණේ නැහැ ඉතින් එහෙම ගයක් හදලා දීලා කටුමැටි පිටිය හදලා දීලා බලාපොරොත්තු වෙච්ච එකනා අපේ හාමුදුරුවෝ කියලා බලාපොරොත්තු වෙනවානේ අපේ හාමුදුරුවෝ අපේ ගෙදර දාපින්න පාතේ මේ සාංගික දාන්න වඩින්න එපායි නෑ එහෙම එකක් නෑ ඉතින් එහෙම ගැතියක් ලොකු සංසදියා බලනකොට පේන්න තියෙන්නේ නෑ ලොකු සංසදියා බොහොමත්ම මේ මිනිස්සුත් එක්ක බොහොම සුහදව කටයුතු කරන හැබැයි මතක තියලා තියෙන අපිට කියලා තියෙන කොක්කක් ගහන්නම් තියන්න එපා ගැව්ව සීමාවක් නෑ ඒගොල්ල හරි කැමති අර සුවංශර මම තමයි මේ දින සටහන් සකස් කරන්නේ වාහනේ දෙන්නේ පෙට්‍රල් වියදම් කරන්නේ මේ සනීප ආරක්ෂාව බලන්නේ අවශ්‍ය නැහැ. ඔබ බලාගන්න එක බලාගන්න. කොයි සංඝයත් එකයි. ඉතින් අන්නේ ගතියට අද සංඝයාලා ඇස්ති නැහැ. අද සංඝයාට වෙනම දායකයෙක් ඕන වෙනම කැපකාරයෙක් ඕන වෙනම කට්ටිය හදාගෙන ඌ දන්නේ මස්සඩේ කොක්කේ ඉන්නේ කියලා. ඊට පස්සේ ඕන ඕන කෑල්ල කපලා කනවා. මේ උලඟ ගිය පාර උලඟක්වත් යන්න එපා. තිබ්බනම් අවුනානම් මාරයා තමයි. එතන බක්ෂීගේ මාර්ගයේ වගේ පාර ගියාට පස්සේ පේන්නේ නැහැ. මොහොත නැව ගියාට පස්සේ ලකුණු පේන්නේ නැහැ. යනකොට නම් මොහොත දෙබා කරගෙන යන්නේ. අන්න ඒ ගතියයි බාලදක්ෂෙක් ගාව තියෙනවා. ඒ දසියයි සූදානම් ශරීරය කියන්නේ. ඒ ගතියටයි පැවිද්ද කියන්නේ. තපස කියන වචනේ තියෙනවා. ලැබෙන ආනිසංසය තමයි විවේකය සහ විශ්‍රාමය. ඕනම දෙයක් ඕන වෙලාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඕන කෙනෙක් සැලසුම් ඇදුවට දෝෂයක් නැහැ. ඕනකෙනෙ සැලසුම් හදාගත්තවයි මම හිටියොත් මං කර දෙන්නේ වෙන වැඩක් ආවත් මං එදාට ගියොත් කරන්න දෙයක් නැහැ. ඉතින් හරි අමාරුයි. ඒ දැන් ඉන ලොකු ස්වාමීන් වහන්සේලාට බේරගන්න අමාරුයි. ධාරිදම් ශාන්ති අභිදාන හොඳම චරිතේ අපේ හිටපු දේවකොඩ දේවකොඩ නෙමෙයි මේ කැලිපන්දලිට පාවුරු කියන්නේ හරි ධම්ම දැන් ණය වෙලා ඉන්නේ කියලා. ඒ තරම් ශිෂ්‍යෝ වෙනුවෙන් දේවල් ඉල්ලගෙන තැන් හදලා අන්තිමට එයා ටෙලිෆෝන් කළා අද වඩින්න ඕනේ දාහනට බානට යන්න වෙනවා. මලකෙතරක් වුණොත් නොගියින් බෑ. වෙන කවුරු ගියාට හරියන්නේ නැහැ. ඉතින් වැඩේම ඕව කර කර ඉන්නවා. අන්තිමට ලෙඩ වුණා. ලෙඩ වුණා වුණත් විවේකයක් දුන්නේ නැහැ. සමාරු ඇවිල්ලා උදම්මනවනේ මං අරිදම් සංසිත් එක්ක දිගට පැය හතරක් කතා කර හිටියයි කියලා. ඒ තරම්ම පාහරයි. කවුද? ගිහියෝ. හත්ත පහකට ගණන් ගන්න එපා. පැවිද්දොත් එහෙම තමයි මොකද කොහෙලා ගිහි වෙයිද දන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. පැවිද්දන් නම් දෙකක් දැමලා යන්නේ පයින් ගදමලා යන්නලා කියත හැකි. ඕක තමයි මගේ කරුණාව. එන්න එපා නැත්නම් මං ආනේ පොඩි ආන. ළඟට පේන්නේ දෙකක් ආ ළඟට එන්න එපා. ආවනම් අත දිගන් හරි ආවනම් විශ්වාස කරන්න එපා. ඈත ඉඳලා දින ආර්ධනාවක් දීපම් බැනිලා බැනපම් එච්චරයි. ඉතින් ඒ ගතිය හරි සැරපරුසයි. අපි මොකද කරන්නේ මේ කරන්නේ මගේ විවේකේ මට ඕනේ. ඕගොල්ලන්ගේ වැඩ අපි කර දෙන්නම්. හැබැයි අපිට ඕන විදිහට. සැලසුම් කරන්න දෙන්න එපා. සැලස්මේ ප්‍රධානම කටයුත්ත තමයි ඇමරිකාව කියන්නේ. ඒගොල්ලෝ වෙන මොනවාක්වත් කරන්නේ නැහැ. දියුණු ජනතාව සහ සංවිධාන කෙරේ ඇහගහගෙන ඉන්නවා. ටක් ගාලා බානවා. ඉවරයි. කොහෙන් ගියාද මොනවා වුණාද කියලා හොයන්න බෑ. බලන්න උණ්ඩ වෙන දේ. ඇමරිකාට වෙන දේ බලන්න ඔය මගුල් කරන්න ගිහිල්ලා මේ රට ඇමරිකාව කියන්නේ සබා ධර්මයට මේ විරුද්ධව යන්න පුළුවන් රටක් නෙවෙයිනේ. උන්ටත් උන් ඉරි දන්නේ නැහැ. ඒත් ඇමරිකාවේ නායකයාට සීපත නැහැ. කතා කරන
මොනවා කරනවද දන්නේ නැහැ කට්ටියට ගිහිල්ලා මේ ෂේක් හෑන් කරන කවුරුත් හිටින් නැහැ ගිහිල්ලා වැඳලා කතා කරනවා කාටද මේ ප්‍රසිද්ධ දේශන දෙනවා රුසියාවද ඇමරිකාවද කියලා මතකත් නැහැ උට මේ මොකද්ද රුසියාවද රට ආ මේ ඒකට ඒ කවුද නායකයා මොකද්ද අංජ බජල් කට්ටිය තමයි ඒ ඒ ඒ වගේ පිස්සු වට්ටලා තමයි දෙන්න දාන්නේ බ්‍රේන් වොෂ් කරලා එහෙම නැතුව කරන්න බෑ ඔය වැඩේ මොකද මනුස්ස මනසක් තියාගෙන කරන්න බෑ ඉතින් ඒක තමයි මේ තාදී ගුණය කියන්නේ ඉතින් බුදුරජාන් වහන්සේගේ එහෙම ගුණයක් අපිට පෙන්වලා නැහැ ඕනාට වැඩිය ලාලිත්‍යමාව ලබුදුහාමුදුරන් අපි එහෙම කරගෙන ඇලුව පාත් කරගෙන අනේ ලස්සනට ගෑනු කෙනෙක් වගේ ඇඳලා පෙරහැරේ ආරයි යනවා බුදුරජාන් වහන්සේ ඇත්ත 16 ගේ ශක්තිය මේ මෙහෙල්ලුවා නම් බෲස්ලියා 10 දිනක් බෲස් කාල වැටෙනවා ඕය සෙල්ලම් මොකුත් නැහැ ඒ අපි එක වචන 16ක් කතා කරනකොට ඒක බුදුරජාන්සේ එක වචන 16 අපි එකක් කතා කරන වෙලාවට කතා කරනවා. බ්‍රහ්මස්වරයෙන්. අපි කතා කරන්නේ නැහැ. ඉතින් කතා කරන්නේ නැතිකොට 16ට වැඩි කතා වෙනවනේ. කතා නොකර ඉන්නකොට ඒ බන. ඉතින් මේ බුදුහාමුදුරුවොත් අන්දලා තියානේ. මේ අනිත් දෙවිගොල්ල වගේ අනේ මහා මායා බිසවත් අන්දගෙන මේගොල්ලෝ මේ නටනවා මේ මොකද මේ මහායාන බුද්ධාගමේ සහ හින්දු ආගමේ වලි කාලා ලංකාවේ ඇත්තෙම නැහැ කිසිම තැනක මේ බෞද්ධෙක් හොයන්න නැහැ ඔක්කොමලා එක එක පිටිපස්ස යන කට්ටිය ඉන්නේ බුදුහාමුදුරුවෝ කමන්නේ නැහැ ඒ වගේ දෙවියෙක් කරගෙන පදක්කමක් කරන මාලේ බජ්ජයක් එලා නැත්තම් පච්චක් කොටාන මෙතන බුදුහාමුදුරන්ගේ ඔන්න ජීවත් වෙනවා එදා සත්‍යමච්චිත්තක්ෂණ විතරයි ඔයි කියන ගතිය තියෙන අපිට කොච්චර අමාරුද කියලා බලනවා. ගතිය සත්‍යමත් චිත්තක්ෂණේ තাদি අල්ලන්නම බෑනේ. කොයි වෙලාවෙයි දන්නේ නැහැ. කොයි වෙලාවෙයි දන්නේ නැහැ. ආවොත් නම් හරි. හැබැයි ආවේ නැත්තම් කියලා තරහ වෙලත් බෑ. ආවයි කියලා සතුටු වෙලත් බෑ. අන්නේ තাদি ගුණයයි මෙතන එසේ වූ ඥානන්දයන් දෙමේ එසේ වූ කියලා අපි කියන්නේ විශ්වවිද්‍යාලේ කරන ඒ වු පොරක්. මොන જાතියක් කරයිද කියලා බෑ හැම දක්ෂකම තියෙනවා. කියන්නේ ඉගෙනගෙන ඉහළටම ගිහින් හැබැයි හන්දාර බලනකොට බෝක්කක් කොටේ තියෙන හොඳට ඩෝප් දාගෙන වැටිලා ඉන්නවා. හොයන්න බෑ. පහුවෙන්ද බෝඩ් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ වාඩි වෙලා ඉන්නවා. ඔක්කොමලා තීන්දු කරන්නේ එයා තමයි. ඊට ඉස්සෙල් දවසේ බීලා බෝක්කක් පල්ලි වැටිලා ඉන්නවා. හොයන්න බෑ. ඉතින් ඒක නිසා ඔය සදාචාරවාදීන්ට අහුවෙන්නෙත් නෑ. අධ්‍යාපනඥන්ට අහුවෙන්නෙත් නෑ. එහෙම නැත්නම් ඔය ඉරි ඇඳගෙන යන කට්ටිය ඉන්නවනේ රීකිය ක්‍රමයට මුගාටවත් අල්ලන්න බෑ. ඉතින් ඒක චපල ගතියක් කියලා කියන එක තමයි ශිෂ්ටාචාර මිනිස්සු ඒකේනාට ගහන ගැහිල්ල. නමුත් ඒකේනා දන්නවා ඒකේ තියෙන මේ විවේකේ වටිනාකම. එක චිත්තක්ෂණයක් දෙන්නකෝ කාට හරි විවේකයක් සීමා කරන්න බෑ. ඒ කියන්නේ අසුරු කරන්න එපා. මේ මනසට වල් බූරු තාලට ඉnderපන්. ඒක තමයි උඩ තෙන් තියෙන ලොකම ගෞරවය. එහෙම නැතුව මේ පෙඩෙස්ටල් එකක් උඩ තියලා පිළිමයක් හදලා සුදුහුණු ගගා නැත්තම් ස්ටේජ් එකට ගෙනිලා සම්මාන දීලා මොන අවුලක්ද අද හැදෙන පොඩි උන් සේරම නොමගරලා නැති දෙමාපියන් විසින් උන්ටේ ළමා කාලේවත් දෙන්නේ නැහැ ඒ වෙනුවට ඔය මොකද්ද ඔය එකක් කරලා මං කියන්නේ හස්කුරට ගිනි තියලා උඩ ඇරලා තියෙන්නේ උඩ චෝස් ගාගෙන යයි ඩෝන් ගෑවට පස්සේ කැලිටිකවත් වෙන්න හම්බෙන්නේ නැහැ පොඩි උන් දෙන්න පොඩි උන්ගේ කාලේ කුරුල්ලන් දෙන්න කුරුල්ලන්ගේ කාලේ ඒක කාණ සැලසුම් කරන්න යන්න එපා. ඒක තමයි ওই තාදී ගුණය කියලා තියෙන්නේ. ඒ නිසා අපේ බුද්ධත්වාමඳුරෝ තායිලන්තේ ලියලා තියෙනවා මුළු බුද්ධආගම තනි වචන දෙක ගන්නවා නම් අතම් මේතාවය කියන වචන දෙකම දෙනවායි කියලා. කිසිම දෙයක් ඇසියුම් කරන්නේ නැහැ. මම පැවිද්දෙක් කියලා මම නිවන් දැක්කයි කියලා මම පව් කෙරුවයි කියලා අන් ඇසියුමින්. මට ඒ දවස්වල මගේ පෝස්ට් ග්‍රැජුවේ ඩිරෙක්ටර් මට බැනලා මට සාතිකයක් දුන්නා. ඒක ලියලා තියෙන අන්ඇසියුමින් කියලා මගේ කැරක්ටර් එක. මම එකම සහතිකය අරන් තියෙන එකම ජොබ් එකට ගිහලා තියෙන එක කරලා තියෙනවා. සහතිකය ඊටින් දුන්නා මයි ළඟ අපරාධය ඒක නැහැ. මම දන්නේ අන්ඇසියුම් කියන්නේ මොකද්ද කියලා. අන්ඇසියුම් කියලා කියන්නේ අඳින්නේ නැහැ කියලා. කට්ටිය ඉන්නේ ඇඳලානේ. ගුණාට තමයි අඳින්නේ වෙන ගුණාට නෙමෙයි ගුණාට ඇඳලා කියලා කියන්නේ. ඒ ඇඳලා නැහැ. ඕනේ තැනක ඕනේ දෙයක් ඕනේ වෙලාවක කරන්න පුළුවන්. ඒකට කියන්නේ පොටෙන්ෂල් ඒකට කියන්නේ පොසිබිලිටි ඒ පොටෙන්ෂල් ඇන්ඩ් පොසිබිලිටි වශයෙන් අපි ඔක්කොම සමානයි අපි හැම කෙනාටම හැම දෙයක්ම කරන්න පුළුවන් දැන් තමයි අපි මේ පැවිද්දෙක් ගෑනු කෙනෙක් පිරිම කෙනෙක් අර කයි මේකයි කියලා ලේබල් ගහලා තියෙන්නේ අර සමාජීය ව්‍යවහාරයේ සඳහා නමුත් අපි කාලා අපිට මතක නැහැ පැවිද්ද මිනිස්සු කියලා කිසිම පැවිද්දෙකුට මිනිස්සෙක් වෙන්න බෑ මිනිස්සෙන් පැවිදි වෙන්න පුළුවන් පැවිද්දයි කියලා ඇඳපු ගමන්
ඌලඟ මනුස්සකම් නැති වෙනවා. ඒ වුණත් පැවිද්දා අරණ්‍යගත වෙලා රොක්ක මූලගත වෙලා සතිමත් වෙනකොට ආයෙ මනුස්සකම එනවා. ඉතින් ඒකට එසේ ඌ ගතිය කියලා කියනවා. තාදී ගුණය සම්මේතාවේ වචන ඉගෙන ගත්තවත් කටුකුරු දිසාංශර පින් සිද්ධ වෙන්නේ ඕක දිගටම වගේ මේ නිවනේ නිවීම දේශනාවලිය පාවිච්චි කරා. පස්සේ තමයි මේ ඔය බුද්ධ දත්තහමතුරුන්ගේ මයිලඟ මතක නැහැ මේ අනාත්ම වගේ වචනයක් අත්තම්මේතාවේ උඹල මොන දේ මට පටවන්න ගියත් මම බාර ගන්නෑ. මට චෝදනා කරන්න ආවත් මම ඒකට කලයුත්ත කරනවා මිසක හිත් කරදර ගන්නෑ. ස්තුති කරන්න ආවත් අදාළ නම් වෙයි. ඒක ඉතින් මම උඹල කියන්න ඕනේ නෑනේ. උඹල කවුද මට ස්තුති කරන්න? යම් කිසි කෙනෙකුට ස්තුති කරන්න නම් ස්තුති කරන එක උට උඩින් ඉන්න බෑ. මම කාට සම්මාන දෙන්න කියන්නේ? සම්මාන දෙන එක උට වැඩි උඩක ඉඳලා එපා සම්මාන දෙන්න. ඌට සම්ම උඩ යන්න ඕනට තමයි මට සම්මානයක් දෙන්නේ. ඔය සම්මානේ රෝල් කරලා ගහගනින් කියන්නේ ඉතින්. අපිට අදාළ නැහැ මේ අපි කරපු දේ පිංක් පවුනම් අපිට අදාළ දෙ ලැබෙයි. අය ඔය සාතික වෙන්නන්න ඕනේ. සාතික අවශ්‍ය වෙනවා තියෙනවා. ඒක වෙනම කතාවක්. ඉතින් එහෙව් ගැටියක් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය සිංහ කියන නම තමයි දැමේ පැවිද්දට. ආද බලු වෙලානේ. ආණ්ඩුවේ රස්සාවල් කරන තැනට ආද බලු වෙලානේ. ආද ආණ්ඩුවේ රස්සාවල් කරන තැනට බලු වෙලානේ. ඉස්සලාම ලෝකේ රජයට බලපෑම් කරන්න පටන් ගත්තේ ලංකාවේ. ඒකේ රස්සාවේ හොඳ ඉහළ රස්සාවක් ගන්න කෙනෙක් තමයි හිටපු පිළිවෙන් අධ්‍යක්ෂක නාබිරිතං කඩවර ඥානරතන ස්වාමීන් වහන්සේ. පැය 4ක් අපිත් එක්ක සාකච්ඡා කරා විශ්වවිද්‍යාලෙට එන පැවිදි ශිෂ්‍යන්ගේ ජීවිත බේරගන්න. මේකන නාස්ති නැත කරන්නේ. කිව්වා කවුරක්වත් කිව්වට අහන්නේ නැහැ ධම්මජීව හාමුදුරනේ. මොකද ලෙක්චරර්ස්ලා ඔක්කොම පරිගන්න කට්ටිය බව හාමුදුරු ඔක්කොම පරිගන්න කට්ටිය ශිෂ්‍යෝ දන්නවා. ඉතින් ගරු කරන්නේ දැන් ඔබ වහන්සේ බණ්ඩ අවුරුදු 40ක් භාවනා කරලා තියෙනවා. ඔබ වහන්සේ අනුර ඕන කෙනෙක් ගණන් ගන්නවා. මොකද කවදාක රසාවක් இல்லන්නේ නැහැ. කවදා පඩියක් ගන්න නැහැ. උපේලා තියෙන්නේ අවුරුදු ගාන භාවනා කරලා තියෙනවා. මට උනත් නැගිටිනවලු ඔබ වහන්සේ එනකොට මං ඔබ වහන්සේ වැඩි වැඩිමලු. ඔබ වහන්සේ දැක්කේ නැද්ද මං කො මට හරි ලැජ්ජයි ඔබට ඔබ වහන්සේ ළඟට යන්න ඔබ වහන්සේ විසරද පඬිත මොනාද මේ කුලපති ඔයි බයිලා නැහැ මොකක්වත් නැහැ තම්මේතාවේට අතම්මේතාවේට තම්මේතාවගෙන කිසිම දෙකින් අඳින්නේ නැහැ. අඳිනවා කියන්නේ අපි හිතන්නකෝ චිත්‍රපටයක අපි රූප නැත් නාඩගම අපි රෝල් ප්ලේ එකක් කරනවා කියලා. ඒත් නාඩගමේ මම රජාට අඳිනවා අජාසත්තනායි ඌ ඇඳලා. එමෙ නැත්තම් කියනවා මම රජිනිට ඇඳා රජ කුමරිට ඇඳා මම නන්දා. ඒත් හරිෂෝ නන්දට ඇඳලා තින්නේ කොල්ලෙක්. ආ එතකොට හරි ජොලියක් තියෙනවා. අපි මේ අඳලා හොඳටම දන්නවා ඇඳලා කියලා. ඒක බලලා වේදිකාවක් ඉස්සරහ ඉදගෙන තිරේ ඇසෙනවා, තිරේ වැහෙනවා, ඔල්ලොර සංගඩ පැතිරෙනවා, ඕම් ගෝසාවක් ඇහෙනවා. මේ රංගපෑමනේ තියෙන්නේ. ආරන්නේ ඉන්න ආමුතු කෙනෙක් කිව්වාම කැලේ ඉන්න රිලෙවෙක් කිව්වා මේ රංගපෑමකුත් නැහැ. රංගපෑම තියෙනවනම් ඒක නෙවෙයි අතම් මේතාවය කියන්නේ. මේ කතා කරන මටවත් ඒ අදහසට අනුව ජීවත් වෙන්න බැරි තරම් ලෝකේ કૃතිමයි. මමත් ගත කරන්නේ සමාජශීලී ජීවිතයක්. ඒතර මම පේනවා මට කොච්චර මං කඹරනවාද කියලා. කවුරු හරි කිව්වොත් බෑ කියන්න බෑ. කඩරි ආරාධනා කරන්න කිසිම දෝෂයක් නැහැ. ඕන කෙනෙකුට ආරාධනා කරන්න පුළුවන්. බෑ කියන්න බෑ. මොකද අපි කන්නේ අනුන්ගේ ඉන්නේ, අඳින්නේ අනුන්ගේ ඉන්නේ, ඉන්නේ අනුන්ගේ තැනනේ. ඉතින් ඒතර අපි දෙන්න ඕන. ඉතින් එතකොට කොතනද ඉරැඳගන්නේ? ගුරු ආමරගෙන් ඇහුවට ගුරු ආමරොත් විකුණනවා අපිව. Taman වැඩි මහල් වුණාට පස්සේ ගුරුවරයෙක් නැතුව ආතපාත නැ කුඩයක් නැතුව ඉන්න වගේ තමයි. ඉතින් අන්න ඉතින්දී මේ තම්මේතාවයේ පිළිබඳව හඳුන්වා දෙන්න මම දැක්කේ කටුකුරුන්දේ ස්වාංශගේ ගුණේ මම දැක්කේ නෑ ඥානාරාම ස්වාංශගේ පන්දි ස්වාංශගේ මොන තාලෙන්වත් කියන්න බෑ මනස ඊගාට මොනව කරයිද කියලා. ලෝකෙටම ඉන්න ප්‍රධානම ගුරුවරු කොයි දේ මොනව කරයිද දන්නේ නැහැ. ඒ කරන කියන්නේ හැම දෙයක්ම කියලා කරන්නේ. මෙන්න මේක වුණා මේම කරා. හැබැයි ඊයේ මොනවද වෙන්නේ හෙට කියලා කියන්න දන්නේ නැහැ. ඒ වෙලාවට හැරෙන දේ කරා. ඉතින් ඒක නිසා ඒ තාදී ගුණය එහෙම නැත්නම් ඒ තම්මේතාවට කියන්නේ තාඕයිසම් කියලා එකක් තියෙනවා. ඒක මේ ඔය තාදී තාඕ තාදිසෝ කියන බඳේ සබහා ධර්මයට අනුව ජීවත් වෙනවා. ඒ මනුෂයා කිසිසේත්ම රඟපාන්නේ නැහැ. ඒ පෙන්නන්නේ ඒක පටන් ගත්ත අම්මේ බෝධිදම්ම උනතර ඔළුවත් පේන්න තියෙනවා. ඔය හරි බෝධිදම්මක ඔළුව පේනවා. ඔතන තියෙනවා ඔය හරි.
ඒක තමයි පෙන්වන්නේ. එයා මේ කවුද බෝධිධම පොළවේ ගහලා කඩලා. මම ඊට පස්සේ මේ හදාගත්තා. මේ තමයි බුද්ධඝම අරන් ගියේ මහායාන බුද්ධඝම චීනෙට. ඒ මනස නිතරම බුලත්තරක් කාගෙන කරේ සවලක් තියාගෙන ඉන්නේ. මීහරකෙක් උඩ යන්නේ සලුවක් ඇඳගෙන ඉන්නවා. ගිය ගමන් ගලක් දැක්කොත් ගල උඩ බුදියා ගන්නවා. රාජ සභාවට යන්නොත් රාජ්‍යරොත් එක්කත් ගිහලා කතා කරනවා. මොන විදියෙන්වත් අල්ලන්න බෑ. මැරයක් ඇස් දෙක එළිය තියෙන්නේ. මොන දියා බලනකොට ආය මොකොත් නැහැ, කිසිම දෙයක් නැහැ. හැබැයි පුතුමා කරුණාවකින් ඉන්නේ. මේක තමයි මේ මහායාන බුද්ධාගම අරගෙන තේරවාදී රංගපාණ්ඩ පටන් ගත්තා. පාංශකූලෙටයි මේ සාංගික දානෙටයි ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස් කියලා තියෙන්නේ. මේ පින්කම් වලට සැදී පැහැදී සිටගෙන තියෙනවානේ. ඉතින් ඒකට ඇන්ලොප් එකක් හම්බ වෙනවානේ. එච්චරයි. ඒ ඇන්ලොප් එක තමයි අද ධර්ම දූතේ වේ කියන්නේ. හැම තැනම ඕනම තැනකට ඇන්ලොප් එක දිනුනාට පස්සේ වැඩි ඉවරයි. ඊ තරම් බාගෙන තියෙන්නේ. ඔතේ මේ නැති හාමුදුරුවෝ ඉන්නවා. මොග්ගලි පුත්‍රචි සමාරාතන් වහන්සේ තුන්සරයක් පණිඩියක් කරලවත් අශෝක රජුරෝ කිව්වට ආවේ නැහැ. ඔwidetilde හතර පහ සැරයක් එහෙම වෙලා තිනවා. රජු රණිත කාටක්වත් ඇහුම්කන් දෙන්නේ නැහැ. මොකද එයා ජීවත් වෙන්නේ ගම්මුගෙන්. ඔය ඉන්න කැලේට වෙලා අහන්නේ නැහැ. ඒ ආමඳුරෝ තමයි දේශ කාලගුණයත් පාලනය කරන්නේ. අක්ක දෙවියන්ද පාලනය කරන්නේත් එයා. සෝභා ධර්මයේ පාලනය කරන්නේත් එයා. රජු රණ කරදරයක් වච්චා රජු රෝජින් පාවට දාලා ගෙන්න ගන්න. තාවු විසම් කියන්නේ අන්නේ සෝභා ධර්මයට අනු ජීවත් වෙන එක. ඒකේ තමයි කුන්ග් ෆූ, කරාටේ, ඉකබාන මල් කලාව, ඔය තියෙන ලාලිත්‍ය ධර්ම ඔක්කොම තියෙන්නේ ඒකේ. ඒ ඔක්කොම තේරවාදීමයි. හැබැයි ඒක බිස්නස් එකක් කරගත්ත ජපානයට ගිහිල්ලා ඉකබාන කලාවයි අනම්මනම් මේකේ මොකක්වත්ම නැහැ. මේකේ තියෙන්නේ තමන්ගේ විවේකයේ වෙනුවෙන් ඕනම දෙයක් කැප කරනවා. ඒකේ ආයේ නැහැ මේ මට මේක දෙන්න බෑ, මේක අතාරින්න බෑ කියලා දෙයක් නැහැ. ඒකේ සරතුස්ස කියන පොත මේ දවස්වල අපි පරිවර්තනය කරගෙන යනවා. එයා කැලේක ජීවත් වෙන සාන්තුවරයෙක් නැත්තම් පාෂියාගම් පටන් ගත්ත කෙනා. ඒ නීචේ ලියනවා එයා ගැන. ලියලා කියනවා මේ මිනිහට ඉන්නවල දැන් කැලේ හිටිය ඇති කියලා. උයනවා මාළු මාකට් එකට. එදා මාළු මාකට් එකේ සර්කස් එකක්. ඉතින් එයා හොයාගෙන එන ගෝලිය හන ඔබ හන්ති මාළු මාකට් එන සර්කස් බලන්න එන. ඔය කොයිද යන්නේ? අපි යන්නේ සරතුස්ස සම්බේලා කන්ද උඩ ඇති අඬකෝ කියලා ඌ බහලා යනවා යන්නේ. කියලා සම්පූර්ණ විස්තර කරනවා මාළුමා කට්ටේගේ සර්කස් එකට ගිහිල්ලා මිනිහ කැටවිලා මැරිලා මූ මිනිහ කරේ තියාගෙන යනවා ආධානේ දෙන්න. එතකොට පෙන්වන විපස්සනා වැඩ කරන හැටි හිතේ. මිනිස් හිතන්නම් කැලේට යන්න එපා. එමු කැලේ ඉඳලා එළියට එනවා. සරතුස්සා. ඉතින් ඒ වගේ අපේ අද තේරවාදී එක නැහැ. තේරවාදී අර දුෂ්කර වතයි කීර්ති නාමයයි අනම්මනම් වලට මිනිස්සු ඇඳලා ඉන්නේ. මිනිස්සු කියන හොඳ සංඝයා නම් මේමයි කියලා. ඉතින් සංඝයා ඒ අනුව පිස්සු කෙලගෙන ඉන්නවා. ඒ ධම්මේතාවයක් නැහැ. නැහැ ධම්මේතාවයක් තියෙනවා, අධම්මේතාවයක් නැහැ. තාවෝගතියක් නැහැ. ඒ තාවෝයිසම් බුදුජානනාසේගේ කාලෙම චීනේ පහළ වෙලා තිබ්බා. එතකොට බුද්ධාගම ගිය ගමන් ෂින්ටෝ ආගමයි ජපානයේ තාවෝ ආගමයි බුදුජානනාසේ ගියේ ඥාන් කියලා ඥාන කියන භාවනාවයි. ওই තුන එකතු වුණා. එකතු වෙච්චාම සම්පූර්ණ ස්වභාවික ක්‍රමයකට යන්න පුරුදු වුණා. චීනටත් වඩා ජපානයේ තමයි මේක ඇල්ඩුවේ. දැන් ජපානයේ මොකක්වත්ම නැහැ. මං ගිපාර ගිවිලාදී මං ඉසෙන් පුදාම් පන්සල් ගිහිල්ලා එතන තැනක හිටිය අපේ හාමුදුර කෙනෙක් ඉන්නවා කේසී ධම්මානන්ද හාමුදුර වගේ උන්දා පැරණි උන්ටටම කතා කරන්න පුළුවන් තායි සමා වෙන මේ ජපන් භාෂාව කීප දෙනෙක් පැවිදි කරලා තියෙන ඒගොල්ලෝ මෙහෙත් ඇවිල්ලා ගිහිල්ලා තියෙන කට්ටිය මම ඒගොල්ලන්ට ටෝක් එකක් දෙන්න ගමන් කිව්වා මං ආවේ මේ සෙන්නාගම බලන්න මං මූල අබමල් රේනුවත් තරම් සෙන්ඩක් කෙනයි කිව්වා ජපන් උතර තද්ද වෙලා උන් කෑ ගහන්න පටන් ගත්තා උන් කෝක උසෙන් කියන එක මං කියවලා තියෙනක ඕක නෙවෙයි තොපි සම්පූර්ණ සංකරයි සෙන් තියෙන්නේ දැන් කටුකවල් වල විතරයි ඊට පස්සේ ආමඳුර පරිවර්තන කරලා බෙන්න තේරෙනවා. තොපි සම්පූර්ණ සංකර වෙලයි කියලා. මේ ආමඳුර කියන්නේ මේ ආමඳුර ලංකාවේ දැලි තින්නේ සෙන් කියලා බලන්න. තාවවිසම් බලන්න තොපි ගාව නැහැ. මේකේ තියෙන්නේ සංකර දෙයක්. සම්පූර්ණ සීදීන සාගන ජීවිතයක් අද ජපානයේ තියෙන. විනාශ වෙච්ච ජීවිතයක්. අපි ඔය මහා ලොකුට කෑ ගැහුවට ලෝකෙ වැඩිම ණය තියෙන රට මන් දන්න විදියට. ජපානයේ. ඒ නිසා ඔය කියන දේවල් නැහැ. එහෙම තිබුණා. තිබුණකොට තමයි යෝ තාවෝයිසම් තතතාවේ නැත්තම් තාදිසෝ එහෙම නැත්තම් අතම්මේතාවේ එහෙම නැත්තම් අනිදස්සන
එවනත්තං අපපතිට්ටිද මොකේවත් තිහිටලා නැහැ. කාටවත් මෙයාගේ අර රූක ඩෝල වගේ නූල් ටික අල්ලගෙන නටවන්න බෑ. දන්නවනේ නූල් 10යි තියෙන්නේ සංයෝජන ධර්ම 10යි කඩ කඩ දානවා. නූල් ටික කඩලා දානවා අර කුත්තිල පණිතුමා වීණාවේ තත් කැඩුවා වගේ. ඉතින් මූසිලියත් ඒ ගන්න තත් කඩලා බලනවා ඌට වරදිනවා. මෙයාගේ සංගීතය එන්නේ සම්පූර්ණයි. ඉතින් ඒක උගන්වන තැනක් ඒක උගන්වන්නත් බැරි ධර්මයක්. එහෙම දෙයක් ඇත්තේ නැහැ. මොකද මේ රේකී අධ්‍යාපන කියන 100%ක මනුස්සමනස කාලා තියෙන්නේ. ඒකල මේ වම් අත පැත්තට මොලේ වැඩල දකුණු අත විනාශ කළා. තාවිසම් තියෙන දකුණු අත පැත්තේ. හරිම සෞන්දර්යාත්මකයි. සම්පූර්ණ ස්වභාවික ජීවිතයක්. කාටවත් වග වෙලත් නැහැ. කාට කාගවත් බැලේකුත් නැවේ. ඉතින් ඒක අද කියාගන්න බැරි තරම් තියෙනවා. හැබැයි එහෙම ඒ තියෙන සතිය එච්චර වියදම් අධික දෙයක්ුත් නැවේ. ප්‍රශ්නේ තියෙන්නේ සතිය කියන්නේ මොකද්ද කියලා කට්ටිය දන්නේ නැහැ. තාවිසම් කියන එක දන්නේ නැහැ. මේක මේ හොයනවා. වතුරේ හොතේත ගතිය හොයන්න දෙන්නේ නැහැ. වතුර කියන්නේ තේත ගතිය තමයි. මිනිස්සයා කියන්නේ තාවෝ. මිනිස්සයා ස්වභාවය යනුව හැඩ ගැහෙන කෙනෙක්. එහෙමනම් මිනිස්සයා ඉවෝල්ව වෙනවා. ඒ කියන්නේ පරිණාමයටපත් වෙනවා. වෙන දෙයක් වුණොත් මිනිස්සයාට ආය පරිණාමයක් නැහැ. ඔත්තනම රාමු වෙනවා. කුරුසෙට තියලා එන ගැහුවාගේ හිර වෙලා තියෙන්නේ. ඉතින් මැරිච්චාම ඊගාවට ගිහිල්ලා ඊගාව තැන්ට හිර වෙනවා. ඉතින් ඒක නිසා මට හිතුණා මෙතෙන්දි පොඩ්ඩක් නතර කරලා මේ තාවෝ ගැන කතා කරන්න. එතකොට අපේ දෙමාපිය කැමැති අපිට ස්ථාවර බවක් ඇති කරලා දෙන්න. අපි ගෙදර ගෑනිත් කැමැති එහෙමයි. අපේ ගුරුවරුත් කැමැති එහෙමයි. එහෙම ස්ථාවරයක් දෙයක් ගන්න නැති වුණත් දිනු වෙන පුළා එකම සතා මනුස්සය විතරයි. අනික හැම සතෙකුටම සහජ ආසය කියලා එකක් තියෙනවා. මනුස්සයට එහෙම කරන්න නැහැ. මනුස්සයට ඕන තැනකින් පටන් ගන්න ඕන තැනකට යන්න පුළුවන් ලෝකේ ඕන තැනක ඉන්න පුළුවන් ඍතු හතරෙම ජීවත් වෙන්න පුළුවන් ඉතින් ඒ වුණාට මනුස්සය හරියට මගේ රට කියාන මගේ ගෙදර කියාන මගේ ගෑණි කියාන මගේ ස්ත්‍ර දේපල කියාගෙන මෙවුව තහවුරු කරගන්න හැදීම නිසා අර මනුස්සයා විසින්ම කුරුසෙට දිලා එන ගැණි ගිහිල්ලක් තියෙන ඒ කතෝලික ආගමේ ශාස්ත්‍රුන් වහන්සේ මරපු සංඥාව තමයි කරේ ඉල්ලගෙන ටෝචරින් මැෂින් කියලා කියන්නේ පිස්තෝලෙකින් වෙඩි තිබ්බනම් ඔතන අද ඉල්ලන්නේ පිස්තෝලයක්. ඊ තරම්ම මිනිස්සු හරි කැමති මේ අජාසත්ත නමට බැඳනම් හෙට ගමේ මේ ඉන්න අඟනවා පෙම්බඳිනවා. මා පෙරේත ලෝකයක් මේක. ඉතින් ඒක නිසා නද්දකින් එහෙම නොපතන් නදෝමකින් කියලා. ඉතින් ඒකට නිකන් තථාගත වගේ පේන්නේ නැහැ. ඒ නද්දකිට උපතන් කියන ගතිය. ඒක පේන්න තියෙන්නේ මේ කාටත් ප්‍රියමනාව තොඳුල් භාෂාවෙන් බබා උකුන් කී කියා ඉන්න පුළුවන් නම් ෂෝක්. හැබැයි ඒගොල්ලන්ට එල්ලිලා මැරෙන්න තැනක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේක තියෙන දෙයක් නැහැයට තියෙන එකක් නොමිලේ ලැබෙන එකක් හැමතැනම තියෙන එකක් කිසිම උපකරණයක් අවශ්‍ය නැහැ. මොනම සුදුසුකමක්වත් ඕනේ නැහැ. ඒක නිවන කියලා හෝ සතිය කියන්නේ මේක කියලා හෝ දන්නේ නැහැ කියලා නම් කියන්න බෑ. ඒකේ නියම අර්ථ ඡායාව නියම අර්ථේ තේරුම් අරගෙන සතිය හරියට තේරුම් ගත්ත නම් සතිය කැඩෙනවා කියලා එකක් නැහැ. භාවනා කරන කෙනෙක් හරියට තේරුම් ගත්ත නම් භාවනාව වර්ධිනවා කියලා එකක් නැහැ. භාවනාව හරියම පමණමයි තියෙන්නේ. යම් කිසි කෙනෙක් කියනවා නම් භාවනාව වැරදිලයි කියලා. ඉතින් එහෙම නැහැ. ඒගොල්ලෝ ඒ භාවනා කියන එක පටලවාගෙන තියෙන්නේ. ඒ මොකද භාවනාව තියෙනවානේ සමත විපස්සනා. මම මෙතන අදහස් කරන්නේ මෙතන භාවනාව කියලා මේ තාදී ගුණයත් එක්ක යන්නේ මේ විපස්සනා විතරයි. සමතයත් එක්ක මේ කතා යන්න බෑ. ඒකයි බුද්ධ ආගමේ විතරක් මේ කතා කරන්නේ. හැබැයි මේක තියෙනවලු. මුස්ලිම් ආගමේ පොත කියූප එක්කෙනෙක් මට හොයලා දෙන්නම් කිව්වා. මුස්ලිම් පොත්වල මේක සඳහන් වෙලා තියෙන තැන් මේ සුද්ධ බයිබලයේ විශේෂයෙන් පරණ ටෙස්ටමෙන්තු මේක තියෙනවා. ඒක එහෙලි කරලා නැහැ. මොකද ආගමක් පවත්වන්න බෑනේ. මේක තියෙනවනම් ආගමනේ චාරිත්‍ර වාරිත්‍රපය හැම ආගමකම මේක තියෙනවා. සරතූස්සගේ තමයි මම කිව්වේ ඉස්සල්ලා ඔය පාචි ආගම් පටන් අරගත්ත කෙනා. මේක මනුස්සයත් එක්ක තියෙන එකක්. මේක මේ නැති දුෂ්කර දුර්ලභ දෙයක් නෙවෙයි. මේ අපි કૃත්‍රිම භාවයකින් වහන්න හදනවා. ඉතින් ඒ නිසා අපි ස්වභාවික වෙනකොට විශේෂයෙන් කමඨාන සුද්ධ වෙනකොට සුද්ධ වෙනකොට අපේ ප්‍රകൃතිය මත වෙනවා. ප්‍රകൃතිය මොකුත් වැරද්දක් නැහැ. මේ විකෘතිය තමයි වැරද්ද තියෙන්නේ. ප්‍රകൃතිය නිතරම පරිණාමයටපත් වෙනවා. ඉතින් ඒක නිසා සම්බේසු ධම්මේසු අතම්මයෝ මුනි කිසිම දෙයක් මමයේ මාගේ මගේ ආත්මේ කියාගන්නේ නැහැ. ඉතින් එහෙම නැත්නම් නාලන්දා සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. රිංගගෙන ගණ්ඩ තරම් මොනම දෙයක්වත් ලෝකේ නැහැ කියලා බුදුරජාන්සේ සඳහන් කරනවා. මේකෙම තියෙනවා
කාලකාරාම සූත්‍රෙම තියෙනවා දිත්තා දට්ටබ්බන්න මඤ්ඤති අදිත්තම් මඤ්ඤති දට්ටාරම් මඤ්ඤති දිත්තං න මඤ්ඤති කියලා. මේ ලෝකේ මේ ඇහැට පේන දේවල් වලින් දැකිය යුතු කියලා දෙයක් කවදාකවත් මම දකින්නේ නැහැ. නොදකිය යුතු කියලා දෙයක් අතරින්නේ නැහැ. දකින්න තරම් දෙයක්වත් ඇත්තේ නැහැ. මේ දැක්කයි කියලා මාන්නයක් විතරයි තියෙන්නේ. සුතා සෝතබ්බං න මඤ්ඤති සෝතාරං න මඤ්ඤති සුතං න මඤ්ඤති කියලා මේ අහපු දේවල් අනේ ඒක නම් අහන්න ඕනේ කියලා හැම YouTube එකෙම ලියන්නේ එහෙම නේ. මේක නම් බලන්න ඕනේ. අම්මතර එකක්. බලනකොට මුකුත් නැහැ. ගෑනු ගිරිත් දස්ස වගේ තමයි. මේ කොයි එකත් එච්චරයි. මොනවාක්වත්ම නැති ඉඳා අම්මා ඒක වහලා tira හතකින් වහලා තියෙන ඇතුළට ගිහිල්ලා බලනකොට මොකුත් නැහැ. ඔය පත්තිනි දේවාලේ වගේ ඇම්බැක්කේ දේවාලේ අපේ මේ પરම්පරාවට ආපු එක. ඉතින් අපි ලොකෝ වෙච්ච හොඳට බොනෝ. අපේ අම්මගේ පැත්ත කෙලිම කපුවෝ. ඉතින් ඇත්තට පුංචි බණ්ඩා කියලා කිව්වම කපුවට හිටියේ. ඉතින් ලොකෝ පැත්ත tira හත මතකට බලනකොට ඇතුළට ගිහිල්ලා එකද. යකෝ පුංචි බණ්ඩා කොරපු මගුලේ මටත් මේක කියක් හරි හම්බ කරගන්න. නෑ යකෝ ඒක ඇතුළේ තියෙන පර්ණියකට ගැල ටිකක් විතරයි කියවලු. tira හත මරන ගිහලා පළවෙනි tira එන්න රුපියල් 500ක් ගන්න. දෙකාරිනේ 1500ක් ගන්න. අර බීගෙන ගිහිල්ලා බීලා tira හත මැල්ලමකට මොකුත් නෑ බණ්ඩේ මේක ඇතුළේ තියෙන පර්ණියකට ගැල ටිකක් විතරයි කියයි. ඒක දකින්නට තමයි ඔය වහලා තියෙන්නේ. මොකුත් නෑ. ඕනේ රෙද්දක් කුසලා බලන්න මං කියන්න දැකලා. මේ සම්බන්ධනික හිතලා නෙවෙයි. දැකලා කියන්නේ පෙන්වන්න දෙයක් නෑ. පෙන්වන්න දෙයක් නෑ. ඔය කිට්ටු කරන තමයි ගණන්. මේ කැලේට ඔය මොකක්වත්ම නෑ. කිට්ටු කරන්න ගානකොත් නෑ. ඇතුළට යන්න ගානකොත් නෑ. බුදුහාම කියන්නේ ඔකට කියලා බලපන්. එතකොට උඹට මිනිස්සු වඳි. මොකද මේකේම වසන් ගන්න දෙයක් නෑ. මේකේ තියෙන්නේ අස්පනා අපිට. දැන් අද තියෙන හැම ආගමකම මේකේ තියෙන තවත් වචනයක් ඒ මාර්යාට කියනවා ඒකෝ කියලා. අන්තකම් කියන වචනේ. අපසය්‍ය මාරං අබිබුය්‍ය අන්තකම් කෙලවරක් තියෙනවා මාර්යාගේ. ඒ කියන්නේ දෙක දෙක ගෙවිලා ගිහිල්ලා එකට එකතු වෙන තැනක් තියෙනවා. මාර්යා අන්තයක් තියෙනවා. අන්තකම් කියලා තමයි මාර්යාට කියන්නේ. ඔය අද්වේතාවය කියලා කියන්නේ ඒක තමයි. ඉතින් ඒකට වඳින්නේ වචනයටත් වඳිනවා. පුරාස්කන්නේ එකත් අතහැරපන් කියලා. අන්ත දෙකත් අතහැරලා අන්ත ඊගාට තියෙන තනි එකත් අතහැරපන් කියලා. ඉතින් ඒ කතාවල් වලට බෞද්ධය අවිලා තියෙන හැටි. මෙච්චර ලස්සන බුදුරජාන්සේ සාරාංශික කල්පලාක්ෂයක් මේක පෙන්නලා මේ අනුව ජීවත් වෙලා ඒත් මිනිස්සු අල්ලන හැටි. මේ එක එක සමීකරණ එක එක ජප මන්ත්‍ර එක එක පිරිත් අනම්මනම් අල්ලගන්න හැටි බය. ඒකට කියන්නේ ගූ බය කියලා. ගූ බය. බය වෙච්ච ගම ඕන කෙනෙක් වට දෙයිකයි රජය හැම වෙලාවෙම මොකකින් හරි මිනිස්සු බය කරලා තියලා තියෙන්නේ මොනවා හරි එන්න තියෙන කොරෝනා වලින් හරි පෙට්‍රල් ගණන් යනවායි කියලා හරි තෙල් නැති වෙනවායි කියලා හරි බයක් ඇති කරපුවා මිනිස්සු ඒත් එන මඤ්ඤකලිය තම්මන කාලා ඉන්නවනේ බය නැති වුණොත් කන්ට්‍රෝල් කරන්න බෑ ඒකයි භික්ෂුවට බයයි භික්ෂුව කන්ට්‍රෝල් කරන්න බෑ තාදි කොයි දේ මොන වෙලාවේ කරයිද දන්නේ හැම දෙයකම හැකියාව තියෙනවා කිසිම කෙනෙකුට කවදාවත් පාවා දෙන්නේ නැහැ පාව දෙන්න තරම් දෙයක් නැහැ මේ ලෝකේ. ඉතින් ඒක නිසා මේ මායාවේ තියෙන අන්තක භාවය. අන්තක භාව කියන්නේ ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා. අපි යන ගමනේ කෙලවරක් තියෙනවා. තියෙනවනම් එක වාලෙක්. එක දාතේක්. එක බත් බැලියෙක්. මොකද ඉතින් ගියාට පස්සේ ඔක වටිනාකමක් නැහැ. මලක පිපුම මල පිපුමෙන් හමාරයි. ඉරක නැගුම ඉර නැගුමෙන් හමාරයි. රක බිඳුම රළ බිඳුමෙන් හමාරයි. ඔය රළ ගහගෙන එනකොට තමයි ලස්සන. මල පිපෙන්න පොට්ටුව තියෙන තමයි ලස්සන. පිපුනට පස්සේ මොකක්ද තියෙන්නේ? ඉර නගිනකොට හරි සඳහන්. ඒ නැග්ගට පස්සේ මිනිස්සු සංග්ලාස් දානවා. නදකින් කිය. ඕන්න ලෝකේ. ඉතින් මේ පොඩියුන්ට මේ බොරුව පෙන්නලා මේ කරන විකාරයේ මේ දෙමව්පියෝ පොඩියුන්ගෙන් ඇහුවනම් පොඩියකා ලස්සනට පෙන්නනවා අම්මේතාවේ කියන්නේ. ඌට ওই අසුචිත් එකයි කෙසෙල් ගෙඩිත් එකයි. කක්කන් කියලා තමයි දෙකටම කියන්නේ. දෙකම කන්නේ ගාණක් නැතුව. ඒ පොඩි කරලා මිරිකණ්ඩත් හරි ආසයි. අම්මට ඊ කියවෙනවා. නිකන් අම්මා කක්කන් කාලා නෑ වාගේ. අනේ පොඩි එකාට ඉන්න දීපවගේ තාලෙට. එතකොට ඌ පෙන්නයි තාදී ගතිය. ඒක එතකොට දෙමාපියන්ට ලැජ්ජයි කියලා අරූට අන්දන ඇඳිලි බලනකොට මට දැක්ක ගම මේ පොඩි උන්ගේ ඇඳුම් ගලවන්න තමයි ආසාව තියෙන්නේ. කේල් ගෙඩිය පොත් අරිනවා කිව්වෙ. ලෙල්ලත් එක කන්න බෑනේ. ලෙල්ල ගහලා ගත්ත ගමන් තාදී තමයි. උන් හරි පුදුම මේ හැම තැනට උහුලන් වදිනකොට සමසේ පුදුම ජොලියක් යනවා උට. හුලංගවදීට දෙන්නේ නැහනේ.
ඔක්කොම එක සමසේ හුලං වදිර දෙන්න ඕනේ. ඒක එයා කන්ඩිෂනින් කියලා අපි කියන්නේ. එයා කන්ඩිෂන් කෑල්ලක් විතරක් නෑ. හැම තැනට හුලං වදින්න ඒකල දුවන්න අරින්න. දුවනකොට අරව මස්ත මුල්ලේ ඔක්කොම හොදාගෙන යනවානේ. පුතුම ආසාවක් තියෙනවා. ඉතින් දැන් මේ පන්ති කාමරයක පොඩි එකෙක් විනාඩි 35ක් එක දිගට වාඩි කරලා තියෙන තරම් අපරාධයක් තියෙනවද බලන්න. ඒ වගේ විනාඩි 35 ව 8ක්. වදකේව 8 දෙනෙක් ඇවිල්ලා තියලා ඌ ගෙදර යනකොට යන්නේ පිස්සු විකාරයේ දාගෙන පොල්කටු මාලි. ඉතින් ඒක දන්නේ නේ ටීචර්ස්ලාගේ 80%ක් මානසික අසහන. ටීචර්ස්ලා දන්නවා මේ කරන්නේ මේ මල් තලන මේ අපරාධයක් කියලා. මේ පොඩියුම් පන්ති කාමරේ හිටගෙන පන්ති කාමර නැතුව කරන්න බෑ. නෝ තොයිට වීඩියෝක සුන්දරව කරන්න පුළුවන්. මේ පොඩියුම්ගේ පොඩි ගතියත් ඇති වෙන තාට ඒගොල්ලෝ පැවිද්දන්ට පැවිද්දන්ගේ තියෙන මේ විවේකයේ දීලා ඒගොල්ලන්ට මේ සතිමත් වෙලා තමන්ගේ වගකීම් බාර ගන්න වෙනුවට අපි ඉරි ගහලා මෙහෙම මෙමය මෙහෙම මෙමය කියලා නීති දාන්න ගත්තොත් ඒ දීතිය දාන මනුස්සයා ඉබේම කොටු වෙනවා. තම්මේතාවෙදි කියම් තමන් අනුන්ගේ විවේකයට ඉඩ දෙන නිසා අනිකට ඇවිල්ලා අපිට කියන ඔහොම කරන්න බෑ මෙහෙම කරන්න බෑ මේ අරේ මේ නීති මං කියන උඹ කරලා බලපන්කෝ. අපි මේ බහැලා ඉන්න මිනිස්සුනේ වතුරේ. උඹලා මේ ගොඩේ ඉඳලා එනවාද අපිට පීන හැටි උගන්නන්න. වැලමිටෙන් අනින්නේ මම ඊළඟට කඩලා යන්න. බැහැලා මං ඉන්නේ මේ යන්නේ 33 34 වෙනි වස මගේ. ඒකෙත් දැන්දවත් 6ක් ගිහිල්ලා. අපේටි වැරදි තියෙන්න පුළුවන්. අපි බැහැලා ඉන්නේ මේ. පුළුවන් නම් බෑපියව. බෑ, තොපිට බෑ. තොපි එළුවෝ. ගියෝ කියන්නේ එළුවෝ. උන්ට බෑ. මං අභියෝග කරනවා. ඉතින් අධිවරු අරපෙවුන් ගැන මම ලැජ්ජ වෙනවා. ඒකට මොකක් කියන්නේ හොඳ නැහැ. ඔය ඇවිල්ලත් යනෙවුන් ඉන්නවා. දැන් මේකෙත් ඇති කීප දෙනෙක් විතර අනේ සිවුරු ඇදෙන හොඳයි කියලා. ඒක ගැන මට කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ ගැන මම කනගාටු වෙන්නෙත් නැහැ. ඒක එහෙම තමයි. බැන්දට වැඩිය ගානේ ලෝකේ ඉන්නේ නොබැඳපු අයනේ. සමා වෙන්න දික්කසාද වෙච්ච අයනේ. ඕන කෙනෙක් බැලුවත් දැන්ට බැඳලා හිටියත් තුන් දික්කසාද වෙලා ඉන්නේ. අල්ලපු ගිරමිනිය ගැන තමයි බලබල ඉන්නේ. ඉතින් දික්කසාදයි තමයි. ඒ නිසා අන්තකයක් තියෙනවා නම් ඒකට කියන්නේ අනිමිත්ත අපණිහිත ශුන්්‍යත අපණිහිත. පණිහිත කියලා කියන්නේ එල්ලයක් තියෙනවා කියලා. නිවනට යනකොට අනිමිත්ත වෙනවා භාවනා කරන අරමුණ නැති වෙලා යනවා. පණිහිත කියලා කියන්නේ නිවණය කියලා හිතාන හිටපු දෙය නැති වෙලා යනවා. ආනපනෙ කියන්නේ නැති වෙලා යනවා. ධ්‍යාන කියන්නේ නැති වෙලා යනවා. සමතේ කියන එක විපස්සනා දයා සති විපස්සනා ඔක්කොම නැති වෙලා යනවා. පණිදී නැහැ. ශුන්්‍යත. ශුන්‍ය වෙනවා ඒක පිරිච්ච ගතියක් තියෙන. ශුන්‍ය කියන්නේ පිරිච්ච ගතිය. ඒ නිසා අනිමිත්ත අපණිත ශුන්්‍යත ජීවිතය අපි අනන්තවත් බුද්ධ විඳිනවා. ඒක අපිට වෙන්නේ මහා කාලකන්නිකමක්, මහා අතපසු වීමක්, අතරමං වීමක්. ඉතින් ඒ නිසා අපි ඒක නැතිකරන්න රතන සූත්‍ර සජ්ජායන කරනවා, පිරිත් නූල් ගැට ගන්නවා, සුර දානවා, පච්ච කොටනවා, නානා ප්‍රකාර දේවල් කරනවා. ඔය අනිමිත්ත අපණිත ශුන්්‍යත මාර්ගයේ එන්නේ නිවනේ පෙර නිමිත්ත. අඳුනන්නේ නැති වුණොත් ඒකේ ලුකුතාන්ත කියලා තියෙනවා දුර්ලභාඛන සම්පatti තත්ත විවේකෝ විපatti. මේ අනිමිත්ත අපණිත ශුන්්‍යත කියන්නේ මේ ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. ඒක විවේකයට ගත්තොත් ගණන් ගන්න නැතුව හිටියොත් ඒක යාර විපත්තිය. දැන් මේ වටිනා මේ පවිතුරු චිත්තක්ෂණය තත පහට දාලා ගණන් කෙරුවොත් එයා ඒකෙන් විශාල අකුසලයක් කරගන්නවා. ඒසා ක්ෂණ සම්පත්‍ය වශයෙන් පාවිච්චි කරලා ක්ෂණ සම්පත්‍ය දෙන්න තමන්ගේ ජීවිතේ හසුරවන්න. ඔය කිසිම ආර්ථික දේශපාලන සමාජික දේවල් වලට දෙන්න එපා. ක්ෂණ සම්පත්‍ය දුන්නා නම් ඒක හසුරවන ක්‍රමය තමයි තාදි ක්‍රමය කියලා කියන්නේ. අතම්මේතාවය කියලා කියන්නේ. ඒක දැනගන්න ඕනේ නැහැ. ඒක ස්වභාව ධර්මයි. ඒ ස්වභාව ධර්මයට ඉඩ දෙන්නේ නැති එක තමයි පෘථග්ජන ජීවිතය කියලා කියන්නේ. විශේෂම ශිෂ්ට මනුස්සයාගේ ජීවිතේ කැඹිරිල්ලක්ම තමයි. එතික මන්ට ඇසරට කතා කරා මට වචන දෙකයි විස්තර කරලා දෙන්න ඕනේ මේ මාර්යාට අන්තකම් කියන නමයි සඳහන් කරා අන්තක කියලා කියන්නේ එල්ලයක් තියෙන හැම වෙලාවෙම එල්ලයක් තියෙනවා එල්ලයක් තියෙන මිනිස්ස බැලේ එල්ලයක් තියෙන මිනිස්ස 16 දෙවියෝ බුදුන් වඳිනවලු නමෝතේ පුරිසාජන්න ඥඥ නමෝතේ පුරිසුත්තම යස්ස තේනාබි ජානාමි ජම්පි නිස්සාය ජායති යම් කිසි කෙනෙක් භාවනා කරන්නේ ඇයි කියලා දන්නේ නැත්නම් ඒතියෙද්දි නිතපතා භාවනා කරනවා නම් දෙයියොත් වන්දිනවලු බ්‍රහ්මයොත් වන්දිනවලු හිතා ගන්න බැල්ලු මේවාසේ ඇයි භාවනා කරන්නේ කියලා. භාවනා කරන්නේ අහවල් දෙයි කියලා දන්නවනම් අන්තකයි මායයා. මම මේ භාවනා කරන ධ්‍යාන ලබන්න මම මේ භාවනා කරන විපස්සනා ඥාන ලබන්න මම මේ ඥාන බණ්ඩික ඒ දන්නවනම් ඌ වාල් වෙලා ඉවරයි. ඉතින් ඉහෙලට යන්න භාවනාදී හැලෙන්නේ කෙලස් නෙවෙයි
මේ අභිමතාර්ථ එල්ලේ මොකටද භාවනා කරන්න කියලා දන්නේ. හැබැයි වෙන්දත්ත වෙලේ සීරියස් භාවනා කරනවා. ඒක තමයි මිනිස්යාගේ තියෙන ශ්‍රේෂ්ඨම ගුණය. මේ ලාභ අසත්කාර සඳහා නෙමෙයි භාවනා කරන්නේ. ඒ අද යන්නේ භාවනාව බිස්නස් භාවනාවක් නේ. මේ ඔක්කොම භාවනා කරන නිසා අපි කිරු නැත්තම් හොඳ නැහැ කියලා භාවනා. ඒක නිකන් දෙවෙනි පන්තියේ භාවනාව. හොඳයි නරක නැහැ. නමුත් භාවනා කරන්නේ ඇයි කියලා දන්නේ නැත්තම් අන්තක නෙවෙයි නං. එල්ලයක් පේන්නේ නැත්තම් අන්න වටිනවා. අපි යනවා තව ඉස්සරහට චන්ද්‍රතනහඳු. නිශ්‍රිතයාට වරහන් ඇතුලේ යමක් මත රඳා සිටින්නාට සලිතයක් ඇත. අනිශ්‍රිතයාට සලිතයක් නොමැත. සලිතයක් නැති තැන සංසුම් බවක් ඇත. සංසුම් බවක් ඇති තැන නැඹුරු වීමක් නැත. නැඹුරු වීමක් නැති තැන ඒමක් සහ යාමක් නැත. ඒමක් සහ යාමක් නැති තැන චුතියක් සහ උත්පත්තියක් නැත. චුතියක් සහ උත්පත්තියක් නැති තැන මෙහිත් නැත, එහිත් නැත, ඒ දෙක අතරකුත් නැත. මෙයම දුකෙහි කෙලවරයි. උදානපාලි කුද්දක නිකාය පළවෙනි පොත 294 වෙනි පිටුව මජ්ක්‍ධිම නිකායෙත් තියෙනවා. ඊළඟට දෙවෙනි කොටස අනිශ්‍රිතයා නොසැලෙයි. නිශ්‍රිතයා උපාදාන වශයෙන් අල්වා ගනිමින් මෙසේ බවක් හා අංසේ බවක් අතර ඇති සංසාරයේ නොඉක්මවයි. නිශ්‍රය නැමැති රඳනා තැන්වල ඇති මහත් අනතුරුදායක බව නම් වූ මේ ආදීනවේ දැන අනිශ්‍රිතව වරහන් ඇතුලේ නොරඳා අනුපාදානව වරහන් ඇතුලේ අල්වා නොගෙන සතිමත්ව භික්ෂුව හැසිරෙන්නේය. ද්වේතානුපස්සනා සූත්‍රයේ සුත්ත නිපාතේ. ඊත දැක්වූ නදී උපමාවට අනුව වරහන් ඇතුලේ බලන්න 6 පරිච්ඡේදය. පුහුදුන් පුඟුලා සෝබාදහම් නදියේ වේගයෙන් ගලාබස්නා ජලපහරට හසුව තම ආත්මය ගසාගෙන යනු දැක සිතට එන ධම්මාරම්මණයත් ධම්මාරම්මණයන් දේවල් වශයෙන් අල්ලා ගැනීමට පෙළඹෙයි. වේගයෙන් ඇදී යන ඒ සිතවිලි ධාරාවෙහි තණ්හා මාන දිට්ටි වශයෙන් එල්බගෙන එහි රැඳී සිටීමට ඔහු උත්සාහ දරන නමුදු ඒ සෑම ප්‍රයත්නයක්ම නිෂ්ඵල වෙයි. අනිත්‍යතා ප්‍රවාහයෙන් ආත්මය බේරා ගැනීමට දරන ඒ හැම ප්‍රයත්නයක්ම නිශ්චිත මානසික ප්‍රතික්‍රියා පද්ධතියකින් කෙලවර වේ. තම සිතැඟිය අනුව තෝරා වෙන්කරගත් සිතාලු දෙය ආත්මය ලෙස හඳුනාගත් මොහොතේ සිට වරහන් ඇතුළේ නම් මඤ්ඤණාව එයින් ගිලිහි යාම හෝ චුතවීම පිළිබඳ බිය තුළින් චකිතයක් චලිතයක් හටගනී. නති නම් වූ නැඹුරුවීම පැවැත්මට මඟ දක්වන අරුතින් භව නෙත්ති නම් වූ තණ්හාවෙන් උසිගන්වන ලදුව නොදත් අනාගතයක් දෙසට දිගු කැරෙන අන්ධ යෂ්ටියක් වෙන්න. ඒම සහ යාම යනු තමා ලෙස හඳුනා ගැනීමේ අනන්‍යතා දෘෂ්ටිකෝණයට සාපේක්ෂව ගත් සංකල්ප දෙකක් පමණි. තමාගේ වර්තමාන අනන්‍යතාවත් මතුවට ලබාගත හැකි ලෙස හඟින භව තත්ත්වයත් අතර සම්බන්ධතාවක් මේ අයුරින් ඇති වූ නිසාම එහි නිසර්ග සිද්ධ ප්‍රතිඵලයක් වශයෙන් නියථාර්ථවත් චුතියක් හා උත්පත්තියක් ඒ අනුවම ඇතිවේ. ඒ හා සමගම සාපේක්ෂක ප්‍රඥප්ති මාර්ග වශයෙන් මෙහි එහි සහ අතර මැද ඇදී එනු ධර්මතාවයි. සංසාර චක්‍රයේ නිම්වලල්ල මත කරකැවෙන එක් එක් මොහොතකට සීමා වූ ජීවන අද්දකීම් නැමැති අනු චක්‍රාවලිය ගැන සලකා බැලුවත් කාලය හා අවකාශය තුළ පෙරලී යන මහා සංසාර චක්‍රය ගැන සලකා බැලුවත් මේ මුළු මහත් ක්‍රියාදාමය මෙසේ බවක් වරහන් ඇතුලේ ඉත්ත භාව හා අංසේ බවක් වරහන් ඇතුලේ අඤ්ඤතා භාව අතර පවත්නා කෙලවරක් නැති මාරු වීම රසක් පමණි. බිනි බිනි මේකට ඇත්තට නිවනේ නිවීම දේශනා කරන වෙලාවේදී මං හිතියා ස්වාමීන් වහන්සේත් එක්ක නිකන් සාකච්ඡාවට වගේ නිකන් කියනවා මේ ගංගේ උපමාව වගේ කියනකොට අවකාශයේ තියෙනවා කියලා හිතන්නේ කියනවා මේ ලණුපටක්. මම පාවෙලා ඒ කැරකැරකේ තියෙනවා. Taman wateema karagena. ඉතින් ඒක තියෙනකොට කවුරු හරි ගිහිල්ලා ඒක මැදින් ඇල්ලුවොත් අර කැරකැවිල්ල නතර වෙනවනේ. එතකොට ලණු කැවිල්ල කස කැවෙනවා. කස කැවිල්ල අතට වෙහෙසක් දැනෙනවා. එතකොට මේ අල්ලගත්ත තැනින් වම් අත පැත්ත දකුණු අත පැත්ත කියලා කොටස් දෙකකුත් හැදෙනවා. අල්ලගෙන ඉන්න තාක්කල් අර ඉබේ කරගෙන ලනුව දඟ කැවෙනවා. අතාරපු ගමන් ක්‍රස් කාලා පයින්නවා. ආය අල්ලනවා. ඉතින් ඒ වගේ තමයි මේ ගංගේ ගහගෙන යන මිනිහා මොකේ කාරිය එල්ලෙනවන්නේ.
යන ප්‍රවාහයට යන්න දුන්නා නම් ඉවරයි. ඒකට මැරෙයි, ගිලෙයි කියලා බයට. ඉතින් අපි පිටුරු ගහේ එල්ලෙනවා. එල්ලපු වෙලාවෙ ඉඳලා දිය වෙලා අපිට හදාස් කරස් කැපෙනවා. අර මේ අහසේ කැරකෙන ලණුවක් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ කොහුලණු අඹරන මැෂින් තියෙන අර බයිසිකල් ටියුබ් එකක් දාලා බයිසිකල් ට්‍රිම් එකක් දාලා ඒකේ කෙලවර පේන්නේ නැත්නම් හිතන්න මේ කැරකෙන ලණුවක් දැකලා කවුරු හරි ඇල්ලුවොත් අත වටේ දඟ කැවෙනවා. සංසාරය කියන්නේ තොම කැරකෙන එකක්. ඔබ අල්ලපු තැන ඉඳලා ඔබ වමක් දකුණක් පැතිව හදා ගන්නවා. ඔබ අල්ලගෙන ඉඳ දාකල් අතේ දඟ කැවෙනවා. ඌක යන්න එරපන්. ඌක ගියාට පස්සේ කස කැවෙන්නේ නැහැ. මුදුවටම කස කවලා තැරියත් වීරෙක් වෙන්නේ නැහැ. අල්ලන්නෙම නැතු හිටිය කියලා බොළඳ මිනිහෙක් වෙන්නෙත් නැහැ. ඌක අල්ලගත්ත කට්ටිය තමයි පෘථජනය කියන්නේ. ඌට වමක් තියෙනවා දකුණක් තියෙනවා මේ යන දේ නතර කරන්න හදනවා නතර කරන්න බෑ නතර කරාත් ටික වේලාවකදී දඟ කැවිලා ඕක දඟ යනවා ඒකට කියනවා දඟලනම ඒ නිසා දඟලනවා කියලා දඟ කැවෙන්නේ අපි දඟලන නිසා ඒක නිකන් කරගෙන ලනවා බයන්න අරපා මේ ආගේ යන ගෑණියක් අසාද බැනගෙන මේ මගුලක් කරගෙන දීන්නේ ඒ ගෑණිකේ චරිතය අපිට බලපානවා මොකද බැන්දේ හින්දා බැන්දේ නැත්තම් අදාළ නැහැ. බුදුන්සේ කියනවා තමන්ගේ අඹුව එහෙම මේ දුරාචාරයේ හැසෙන බව දැකලා ඒ අඹුවට කතා කරලා අතහැරිනවා. ඊට කියනවා උඹට මේක අමාරුයි, මෛත්‍රි කරන්න අමාරුයි. ඒක නිසා උඹ කැමැති විදියට හිටපන් කියලා ඉස්සර වගේ දැන් කාලේ වගේ කටු ගන්න නැහැ නේ පොතේ. අතහැරියාට පස්සේ ඒ ගෑණි වෙන මිනිහෙක් එක්ක ඉන්නව දකින්න උඹට ප්‍රශ්නයක් නැහැ. උඹ දැන් අතහැරලානේ තියෙන්නේ. අතහැල නැති තාක්කල් ඒ මිනිසයා වෙන වැඩකට ගෙදර ඇවිල්ලා ගියත් මේ මිනිසයා පුදුම විදියට පැට්‍රෝල් පුච්චනවා. ඇත්තටම එහෙම දේවල් වෙන්නත් පුළුවන්. වෙනවට වැඩිය තියෙන සැකේ. මේ මොකද්ද අල්ලගෙන? එහි ඉන්න ගෑනුන්ට ඒන විදියට ඉන්න ඇරියානම් ඉන්න පිරිමින්ට ඉන්න විදියට ඇරියානම් මේ කසාද කියන මගුල ශිෂ්ටාචාරයට අත්‍යවශ්‍ය දෙයක්නේ. ඒකයි සල්ලි. ඒ දෙකේ විතර ප්‍රධාන වශයෙන් ආතතිය ඇති වෙන්නේ. ওই දෙක නැතුව ජීවත් වෙන ගතිය නේ මේ පැවිද්දයි කියලා කියන්නේ. දැන් පැවිද්දෝ ගාව දෙකම තියෙනවානේ. කිචී කල්ලේ ඒගොල්ලෝ ප්‍රශ්න. ඒගොල්ලන් දැන් බුද්ධ සාසන මාත්‍යංශයෙන් ගෝනේ පෙරක දෝරුව. විසඳන්න නඩු තියෙනවා. මොකද මේ නඩු බඩු. නඩුත් තාමුරන්ගේ බඩුත් තාමුරන්ගේ අපිට. ඕනේ නඩුවක් අපි ළඟට තමයි එන්නේ. අපි තමයි විනිශ්චය දෙන්නේ. අපි බොහොම විවේකීව කරගෙන ඉන්නවා. මොකද එකක් එක්කවත් බැඳීමක් අපිට අවශ්‍ය නැහැ. ඒ නඩුව දිනුවයි පරිදුනා කියලා ගාණක් නැහැ. ඉතින් ඒ වගේ අය සමාජෙන් කොන් කරනවා. ගැළපෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමාජයට ගැළපෙන්නේ නැහැ. මොකද බැඳීම් නැතිකම දුර්ල මේ නුසුදුසුකමක් සමාජයේ ජීවත් වෙන. සමාජයේ ජීවත් වෙන්නේ ඩෙන්ටි කාඩ්යක් තියෙනවා. ලයිසන් එක තියෙනවා. ඉස්තර ගිනුමක් තියෙනවා. ඇඩ්‍රස් එකක් තියෙනවා. එහෙම නැත්තම් මිනිසෙක් නැහැනේ. ওই ଟିକ තමයි මිනිසෙයි කියලා කියන්නේ. ඉතින් ඒ ටිකට අපි කඹුරන කැඹිරිල්ල බලන්නකෝ මරණය එහාට යන්නෙත් නෑ මොනවාක්වත් ওই ටිකේදී හම්බ කරන හම්බ කියලා බලනකොට එම හම්බ කරන මිනිස්සුයි නැති මිනිස්සුයි අතර සතුටේ ලොකු වෙනසක් නෑ දල ජාතික නිෂ්පාදනයේද දල ජාතික සතුටද කියන එක බුතානේ ඉදිරිපත් කරන ලද මේ උපමානයක් දැන් එක්සත් ජාතිකයේ සංගමේ බාරගත් බුතානේ කතාව මනුස්සයට වැදගත් වෙන්නේ දල ජාතික සතුට ඒක පුද්ගල සතුට. එහෙම නැතු ඒ පුද්ගල ආදායම නෙවෙයි. අද හැම දෙෙම අත්තට්ට පඤ්ඤා අසුචි මනුස. අර්ථ ශාස්ත්‍රයට දාගෙන මේ මිනිස්සු මේ තම්මේතාවයක් බදාගෙන ඉන්න හැටි බලනකොට බේරෙන්න කෙනෙක් නැහැ. එහෙම නැට්ට නැති ගෙඩි නැහැ. කොහෙන් හරි නැට්ටක් තියෙනවා. ඉතින් ඒක පෙන්ලා දුන්නා නම් මේ මාසෙට කියත හැකි බලඟක් තියෙනවා, මය ළඟක් තියෙනවා. ඔය ඕකෙන් වෙන්න තියෙන අනිවාර්යෙම චලනයේට බාධා නැට්ට නැත්තම් ප්‍රශ්නේ නැහැ හැම කෙනාටම තියෙනවා අන්න එක බලන් භාවනා කරනකොට පහදිලිවම නැට්ට තමයි අපිට මේ නීවරණ වශයෙන් මතුවෙන්නේ අපි මේ සංසාරයට බැඳලා තියෙන කාමච්ඡන්දේද ව්‍යාපාදේද තීන මිද්දේද නැට්ට අහුවෙනවා දැනගන්නේ කොහොඳයි මම අහුවෙලා තියෙන්නේ අහවල් නැට්ටෙන් කියලා ඉතින් ඒක මේ නිවර්ණේ බාධාව දැනගන්නවා කියන එක කාලකන්නිකමක්වත් මේ පෞකාරකමක්වත් නේ. අද කවටක්වත් භාවනා කරන ගාවගේ ඒගොල්ලෝ ඒ සම්මා දිට්ඨිය නෑ. ඒගොල්ලෝ මේ තමන්ගේ අඩුපාඩුව දකින්නකොට බෙහෙත් හොයනවා. බෙහෙත් නෙවෙයි ලෙඩේ හොයපන්කෝ.
ලෙඩේ දැනගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ ඒක තමයි භව නිට්ටිය කියලා කියන්නේ අපි ඊගාව ආත්මෙට කොක්ක දැනටම හැදිලා තියෙන්නේ. අංකුරේ ඇවිල්ලා තියෙන්නේ. නෙරායම තියෙනවා. ඒක බලන්න පුළුවන් වෙනවා සත්‍ය පාත්‍රනොට සත්‍යයට එන බාධා වහරා. ඉතින් ඒකත් මතු කරගන්නවා කියන කමඨාන් සුද්ධ කරලා ලේසි නෑ. ප්‍රධානම දේ මොකද යෝගාවචරය ඒක දන ගන්නට කැමති නෑ. තමන්ගේ අඩුපාඩුව, තමන්ගේ භව නිට්ටිය, තමන්ගේ නැට්ට අහුවෙනවට කැමති නෑ. ඉතින් ඒ නිසා වසන් ගන්න හදනවා. පුද්ගලිකයි රාජිකතයි කියලා. හරි අමාරුයි මේ සමත භාවනා කරතයි. දන් දෙන්න පුළුවන්. සිල් ලකින්න පුළුවන්. විපස්සනාව අමාරුයි. විපස්සනාට අර සූදානම් ශරීර නැතිකම තමයි මේකේ තියෙන්නේ. දැන් අපි යන්නේ පොතේ වැදගත්ම හරිය. ඒ නිසා අපිට තියෙන තව විනාඩි දෙකක් විතර අපි මේ පිටුව ඉවර කරන්න බලමු. බින්දි බින්දි යන පදනමකින් යුතු නිස්රයන් මත රඳා සිටීමේ අවදානම් බව දකින තාදී පුඤ්ඤලයා කිසිවක් අල්ලා නොගනී. කිසිවක එල්බ නොගනී. ඔහු හැම ස්ථාවරයක්ම අතහැර ඇති අතර බලන්න කාලකාරාම සූත්‍රය වරහන් ඇතුලේ ඒ අතහැරීම තුලින්ම පළුදු නොවන අන්දමේ ස්ථිරත්වයක පදනමක් මතු කරගෙන ඇත. ඔහු දිනාගත් චිත්ත විමුක්තිය අකෝප්‍ය ගිලිහි නොයන එකක් වන්නේ එය ලාභ අලාභ අයස යස නින්දා ප්‍රසංසා සුඛ දුක්ඛ යන අටලෝ දහම හමුවේ ඇලීම් වරහන් ඇතුලේ අනුරෝධ ගැටීම් වරහන් ඇතුලේ විරෝධ දෙකින් තොරව පවතින බවකි. දෙකින් තොරව පවතින බැවිනි. වරහන් ඇතුලේ අංගුත්තර නිකාය 5 වෙනි පොත 20 වෙනි පිටුව. හැවැත්නි මෙසේ මනවින් විමුක්ත වූ සිත් ඇති මහණහට ඇසින් දත යුතු බොහෝ රූප ඇස් හමුවට එතත් ඔහුගේ සිත මැඩගෙන නොසිටී. ඔහුගේ සිත එයින් මිශ්‍ර නොවූයේ ස්ථිරව නොසැලෙන බවට පැමිණියේ වෙයි. එහි ගෙවී යාම අනුපස්සනා වශයෙන් දකින්නේය. කනින් දත යුතු බොහෝ ශබ්ද, නැහයෙන් දත යුතු බොහෝ ගඳ සුවඳ, දිවෙන් දත යුතු බොහෝ රස, කයින් දත යුතු බොහෝ ස්පර්ශ කළ යුතු දේ, මනසින් දත යුතු බොහෝ ධම්මා රම්මන, මනස හමුවට එතත් ඒවා ඔහුගේ සිත මැඩගෙන නොසිටී. ඔහුගේ සිත එයින් මිශ්‍ර නොවූයේ ස්ථිරව නොසැලෙන බවට පැමිණියේ වෙයි. එහි ගෙවී යාම අනුපස්සනා වශයෙන් දකි. අංගුත්තර නිකාය 5 වෙනි පොත 456 වෙනි පිටුව. කාලකාරාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මහණෙනි මෙසේ තථාගත තෙම දුටු ඇසු දැනුන දැනගත් දේහි එසේ වූසේම එසේමය යනුවෙන් ප්‍රකාශ කළේ විමුක්ත පුජ්‍යලයාගේ මේ අනාශ්‍රව සිත සම්බන්ධේනි. ස්ථාවරත්වය පිළිබඳ සංකල්පය සාමාන්‍යයෙන් අනම්ම්‍ය දැඩි බවක් හඟවන නමුදු එක්තරා අර්ථයකින් තාදී පුජ්‍යලයා තුළ සුඛනම්්‍යතාවක් හා ඔරොතු දීමේ ශක්තියක් ඇතැයි කිව හැකිය. එකී ගුණාංග දෙකට තාදී යන උපපදයෙහි ගැබ්ව ඇති අර්ථාන්තරයන් අතර වැදගත් තැනක් ලැබේ. නදී උපමාව යළි ඉදිරියට ගතහොත් කිව යුතු වන්නේ තාදී පුජ්‍යලයා එකී වේගයෙන් ගලා බස්නා සැඩ පහරින් මිදී ඇත්තේ ආත්මය හා ආත්මයට නිශ්‍රය වශයෙන් ග්‍රහණය කරගත් දේවල්ද අතහැරීමෙන්ම බවය. මෙය විරෝධාභාසයක් ලෙස පෙනී යතත් මෙහිදී ඔහු කළ එකම දෙය ආත්ම භ්‍රාන්තියෙන් මිදී සත්‍ය තත්ත්වයට අනුකූල වීමය. ඉහත දැක්වූ පරිදි තම ආත්මය බේරා ගැනීමේ අටියෙන් ගං ඉවුරෙහි හටගත් දුබල තනපඳුරු ආදියෙහි එල්බ ගැනීමට ඔහු පෙළඹුණේ මේ විපරීත හැඟීම නිසාය. පැවැත්මක් පිළිබඳ මානය නැතහොත් භවය හුදෙක් මේ එල්බ ගැනීමෙහිම ප්‍රතිඵලයකි. උපාදාන පච්චයා භවෝ. ජාති ජරා මරණ යන මිනුම් විදිද එයටම සාපේක්ෂව පැවතුනි. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයේ සත්‍යතාව විනිවිද දැකීමෙන් තාදී පුඤ්ඤලයා යටකී මිනුම්වලම ප්‍රකට නිදර්ශන වන අෂ්ටලෝක ධර්මයට අනුරූපව හැඩගැසී ඇත. අටලෝ දහමට ඔහු කම්පා නොවන්නේ භවයට මගපාදන තණ්හාව ඔහු විසින් මුළුමනින්ම කපාහර ඇති බැවිනි. වරහන් ඇතුලේ උච්චින්න භව නෙත්තිකෝ. එතකොට අපේ වෙලාව පැයක් ගත වෙලා තියෙනවා. කාට මොනවද කියන්න තියෙනවද? විනාඩියක් විතර ගන්න පුළුවන්.
අසර ලොකුසාංශය අර මාත ලොකුසාංශය මේ අර ක්ෂණ සම්පත්තිය සහ විපත්තිය ගැන ඒක පොඩි විනාඩියකින් පැහැදිලි කරලා නැවත බලන්න. දුර්ලභා ක්ෂණ සම්පත්තිය සති සති මාත්‍රි දුර්ලභයි. ඒ විවේක ගත්තොත් ඊය බල්ලා හෙට බල්ලා අර මේක විපත්තියක්. භාවනා කරන කෙනාට විපත්තිය තියෙන අසත්‍යමත් වීම හරහා. ඒක අකුසලයක්. ඒ නිකන් අත්තරද්දක් අත්තපස වීමක් නෙමෙයි. දුර්ලභා ක්ෂණ සම්පත්ති තත් විවේකෝ විපත්තිය. ඒක විහිළුවට ගණන් ගන්න එපා. සත්‍ය දැත්ත සත්‍ය නැති බව හරි දැනගන්න. ඉතින් කරන්ට් එක වැඩට ගියාට පස්සේ තමන් වැඩ කරන හරබ ගලව් එකේ හිලක් තිබුණායි කියලා නෑ කරන්ට් එක වදිනු. ඉතින් දාන්න ඉස්සලා බලන්න ඒකේ හිල් තියනවාද කියලා. ඒක දාලා තමයි අත දාන්න තියෙන්නේ. එතකොට නම් වදින්නේ නෑ. ඒ නිසා භාවනා කරන්න බැස්සට පස්සේ කිවිස ගත්තට පස්සේ පෙන්කෙලකල ඉන්න වෙලාවක් නෑ. පැය 24ෙම ෆුල් ඇලර්ට් එකේ. පුළුවන් නම් කාපන්. බැන්නම් කාපන්. දේරණයි කියලා මම හිතන්නේ ඔළුව හොල්ලන්නේ නිකන් දේරණා වගේ මොන අපිස්සද ඒක ගැන මට හොඳටම විශ්වාසයි ඒකට කමන්නේ අපි මේ අවසරයි ස්වාමීන් වහන්ස මේ සතිපාසල සම්පත්දායකයන්ට දැනුම් දීමක් තියෙනවා එතකොට දැනට අපේ ඒ ලිස්ට් එකක් තියෙනවා ස්වාමීන් වහන්ස ඊමේල් ගෲප් එකක් ඒකේ 55 දෙනෙක් ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. ඒතකොට දැනට වැඩසටහන් කරන්න සම්බන්ධ වෙන ඒ වගේ මේ වගේ දේවල් වලට කැමැත්තක් තියෙන සම්පත්දායකයන්ට මේ ඊමේල් ලිස්ට් එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ. ඒ සඳහා coordinator@satipasala.org කියන ඊමේල් ඇඩ්‍රස් එකට තමුන්ගේ රික්වෙස්ට් එක දැම්මනම් අපිට ඒ එකතු කරවන්න පුළුවන්. ඔය වගේම දායකව දෙන්නේ කවයිද පෙර දිනේ මං ඉන්න වෙලාවේ ඒගොල්ල සතිපාසලට ආධාර කරලා ඇහුවා මොනවද කරන්න ඕන කියලා මං කිව්වා ඇවිල්ලා බලන්න වයඹට හරි කඩුවෙල්ට හරි කැමති දෙයකට උදව් කරන්න මට බෑ මොකද මේක හැමදේම කරනවා කියලා. ඒකට ඒගොල්ල නමෙන් සඳහන් කරා කාට හරි ඩිප්ලෝමා කරන්න ඕන නම් පෝස්ට් ග්‍රැජුවේට් කරන්න ඕන නම් ස්කෝලර්ෂිප්ස් දෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධ වෙන අයට අපි කියන ඔයගොල්ලෝ කැමති නම් මූලික සුසුකම් තියෙනවා නම් මුදල් අතේ නැතත් අපිට මතක් කරන්න අපි වාරික ගෙවනවා. ඒ කියන්නේ දායකයන්ට අපි දෙනවා. ඒගොල්ලෝ ඒකට කැමති. පළවෙනිම කණ්ඩායම 150ක් විතර ශිෂ්‍යෝ ඉන්නවා කියලා කියනවා. 11 වෙනිදා කඩුවෙලට කැඳවලා තියෙනවා මේ කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ සහ කුණ්ඩතාලේ ශීබයිකේ. ඒගොල්ලන්ට වර්ක්ෂොප් එකක් තියෙනවා. ඒගොල්ලන්ට මේ අධ්‍යාපන ආයතන මාර්ගයෙන් ඩිප්ලෝමා නැත්නම් සර්ටිෆිකේට් එහෙම නැත්නම් ඩිග්‍රි එතන පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රීස් දෙනවා. මොකද අපි ඇත්තට දන්නවා බුදුහාමරගේ වැඩේට ওই ජැක් ගහන්න ඕනේ නැහැ. නවත් මිනිස්සු අතර විශ්වාසයක් ඇතිකරන්න අපි ඩිප්ලෝමා එක හැදුවෙමත් අපි පෝස්ට් ග්‍රැජුවේට් එක හැදුවෙත් අපි. ඒ කියන්නේ අපිට අධ්‍යාපන වශයෙන් මේ මොනවද කියන්නේ අපිට මෙව අයිතිවාසිකමක් නැහැ. මේ මොරල් රයිට් එකක් නැහැ. නවත් ඒ දෙකේම ඩිරෙක්ටර්ස්ලා දෙන්න අපිත් එක භාවනා කරලා ඒගොල්ලෝ අපේ අනුශාසකත්වයේ තියාගෙන හදලා තියෙනවා. ඒ නිසා කවුරු හරි ඉන්නවනම් ඒකටත් මට මේ අනවුන්ස්මන්ට් එකටව දාන්න පුළුවන්. ඔය 55 ලයිස්තු මටත් දෙන්න. දැන් තියෙන කට්ටියගේ මාස්ටර් ට්‍රේනර්ස්ලාගේ. ඉතින් ඒකට පැවිද්දම වෙන්න ඕනේ නැහැ. ඕනේ ආගමක ඕනේ භාෂාවක ඕනේ කැමති තැන ඉන්න පුළුවන්. කිසිම සුදුසුකමකුත් නැහැ. බේසික් এডুকেෂන් ක්වොලිෆිකේෂන් ඕනේ නැහැ. අවුරුද්දක් ඉවරනකොට අපි යාට ඩිග්‍රීකට යන්න පුළුවන් විදියට ආයතනයේ පිළිගන්න මට්ටමට උසලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ අපිට මේ සතිපාසල් වලට ස්විච් ආවෙන් ඉදිරිපත් වෙනවා කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් රාජිකා ඉදිරිපත් කළා දිනවා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න මම හිතන්නේ. ආ හොඳයි. වෙලා යන්න නම් බෑ. අවසරයි ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේට මට ඇත්තටම මේ මනසේ මායාව පහුගිය කාලේ දේශනාතික මම ඇත්තටම ඇහුවාම මට ඒ ගැන ප්‍රකාශ තුනක් කරන්න තිබුණා ඒ වටත් දැන් වෙලාව නැති නිසා ස්වාමිනාස් මම ඒ ප්‍රකාශ වෙනුවට මට ඒ පහුගිය දේශනායක මතුවෙච්ච ගැටලු දෙකක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි ගැටලු ඉදිරිපත් කරන විතරයි උත්තර දෙන්නේ ලැබෙනුම ඈ එහෙමයි ස්වාමිනාස් මේ පොතේ එක තැනක මේ ගෞරවනීය කටුකුරුන්දේ ඥානන්ත ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරනවා මේ අනුශය කියන්නේ ගඟක පතුලට යන දියවැල් නම් ආශ්‍රව කියන්නේ ගඟේ උඩට එන මතුවෙන දියවැල් කියලා. දැන් මං මෙච්චර කාල හිතාගෙන හිටියේ මේ අනුශය ආශ්‍රව කියන්නේ දෙකම නිකන්
එක සමාන දෙයක් එක එළියට පේන්නේ නැති අර කාපට් එක යට ඇතුලේ තියෙන කෙලෙස් ස්වභාවයක් කියන එක තමයි මම දැනගෙන හිටියේ. මම කියන්නේ මට අනුමාන ඥාණයෙන් මම අවබෝධ කරගෙන හිටියේ. ඊට පස්සේ දැන් මේ පරිඋත්ථාන සහ ඔය විතික්‍රමණ වෙන ඒවා තමයි එළියට පේනවා කියලා මම හිතාගෙන හිටියේ. ඉතින් මෙන්න මේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේගේ මේ ප්‍රකාශ මේ ඔය ගංගේ උදාහරණ එක්ක ප්‍රකාශයෙන් පස්සේ මට තේරෙනවා මම ඒ ගැන හිතන් ඉන්න විදිය වැරදි කියලා. ඒක පොඩි පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට ලබන සතියේ කරන්න පුළුවන් නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ. අපි ඔලියලා දාමු ඈ. මට ඊමේල් එකක් දාලා එවන්න. මට මතකයි ඔය ඉස්සෙල්ලත් ඔය ප්‍රශ්නේ ඇහුවා. අපි ඒකට ඒක මා තමයි ස්වාමීන් වහන්සේ ගහින්ද හැවෙ. ඔව්. ඒක නිසා ඒක ලියලා තියන්න අපි ලබන සුමාන්ට ගන්න. මොකද සුදු කට්ටියගේ රැස්වීම දැන් පටන් අර ගන්න හදන්නේ. ඒ නිසා මම චන්ද්‍රතන ස්වාමීන්ගේ ඉල්ලා හිටනවා සාකච්ඡාවේ නිමාව සඳහා එත්තාවතා ජාති ගාථා සජ්ජායනා කිරීමෙන් අපේ නිමාව සටහන් කරන විදිහට රාජිකාවක ලියලා එවයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පින් අවස්ථාව ලබා දුන්නට තෙරුවන් සරණයි. හොඳයි අවසරයි ස්වාමීන් වහන්ස. පූජනීය ලොකු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් අද දවසේත් අපේ යෝගාවචර සංඝ පිරිසත් අනෙකුත් උපාසක මහත්වරුනුත් එකතු වෙලා ඒ වගේමයි පිටිනුත් දුරස්තව සෑහෙන පිරිසක් සම්බන්ධ වෙලා මෙම මනසේ මායාව ධර්ම සාකච්ඡා පවත්වන්නට රියදුනා. ඉතින් මේ තුලින් අප සියලු දෙනාම රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං.